එතකොට අපිට අද කතා කරන්න තියෙන්නේ දැන් චෙක්පත් නිෂ්කාශනය සම්බන්ධයෙන් අපි කතා කරපු ඒ කියන්නේ මේ විනිමය විල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන තියෙන්නේ චෙක්පත් නිෂ්කාශනයේදී මූලික වශයෙන්ම මැනුවල් එහෙම නැත්නම් ෆිසිකල් චෙක් එකක් එක ශාඛාවකින් අනිත් ශාඛාවකට ඉදිරිපත් කරලා නිෂ්කාශනය වෙන ක්‍රමවේදය. ඒක සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපාදන තමයි විනිමය විල්පත් ආඥා පනතේ තියෙන්නේ. දැන් නමුත් මේ චෙක් පතක් ෆිසිකල් එහෙම නැත්නම් භෞතික එක ශාඛාවකින් අනිත් ශාඛාවට ඉදිරිපත් කරලා මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදය පසුකාලීන වෙනස් වුණා. ඒ කියන්නේ මේ තාක්ෂණය බැංකු කටයුතු සමග එකතු වීමත් එක්ක දැන් ෆිසිකල් චෙක්ස් නෙමෙයි එවන්නේ චෙක් වල ඉමේජ් එක. චෙක් එක එක ක්ලික් කරන බැංක එක ක්ලික් කරලා ඒක ස්කෑන් කරලා ඉමේජ් එකක් තමයි ගෙවන බැංකුව වෙත ඉදිරිපත් කරන්නේ. එතකොට ඒකෙන් අර කලින් තිබ්බ නිෂ්කාශන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් වුණා. විශේෂයෙන්ම ඒකට වෙනස් වීමත් එක්ක ඒකට සම්බන්ධ නීතියත් අපිට වෙනස් කරන්න සිද්ධ වුණා. එතකොට 1927 විනිමය විල්පත් ආඥා පනතේ තියෙන භෞතිකව චෙක් පතක් ඉදිරිපත් කරන්න ඕන ගෙවන බැංකුවට කියන සංකල්පය. හැබැයි භෞතිකව චෙක් පතක් ඉදිරිපත් කරනවා කියන එක මේ වෙනකොට වෙනස් වෙලා අද වෙනකොට චෙක්පත භෞතිකව නෙමෙයි ඉදිරිපත් කරන්නේ චෙක්පතේ ඡායාවක් එහෙම නැත්නම් අපි කියන්නේ ඡායා ඒ කියන්නේ ස්කෑන් කරපු ඡායා රූපයක් තමයි ඉලෙක්ට්‍රොනිකලිව ඉදිරිපත් කරන්නේ ගෙවන බැංකුවට. ඒතකොට ඒකට ඒ ආකාරයට මේ චෙක්පත් ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපිට විනිමය විල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නැති හින්දා නව නීතියක් හඳුන්වලා දුන්නා ශ්‍රී ලංකාවට මේ චෙක්පත් නිෂ්කාශන ක්‍රමවේදය වේගවත් කිරීම සහ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. ඒක තමයි ගෙවීම් සහ පියවීම් පද්ධති පනත. ඒතකොට අපිට බැංකු කටයුතු එහෙම නැත්නම් බැංකු නීතියේදී විනිමය විල්පත් ආඥා පනතේ ප්‍රතිපාදන වගේම වර්තමානයේ වෙනකොට මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ ප්‍රතිපාදන අපිට ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම මේ සම්බන්ධව චෙක්පත් නිෂ්කාශනයේදී වර්තමානයේ බලපාන්නේ විනිමය විල්පත් ආඥා පනත වගේම මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ තියෙන ප්‍රතිපාදන. ඒ නිසා තමයි අපිට මේ ගෙවීම් සහ පද්ධති පියවීම් ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ අවශ්‍යතාවය එන්නේ. එතකොට අපි බලමු මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත කියන්නේ මොකද්ද කියලා. එතකොට 2005 අංක 28 ධර්ම ගෙවීම් සහ පියවීම් පද්ධති පනත හඳුන්වලා දෙන්නේ මෙතෙක් පැවති භෞතිකව චෙක් පතක් ඉදිරිපත් කිරීම වෙනුවට චෙක් එකේ ප්‍රතිබිම්බය එහෙම නැත්නම් චෙක් එකේ ඉමේජ් එක නිෂ්කාශනයට යොමු කළා. ඒ චෙක් එකේ ඉමේජ් එක තමයි ගෙවන බැංකුව වෙත ඉදිරිපත් කරන්නේ. එතකොට ඒහා සම්බන්ධ නීති තත්ත්වය ඇති කරන්න තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත හඳුන්වලා දෙන්නේ. එතකොට මූලික වශයෙන් ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ අරමුණ තමයි භෞතික චෙක්පත වෙනුවට චෙක්පතේ ප්‍රතිබිම්බයට ගෙවීම සඳහා ඉදිරිපත් කිරීමට ඇති නීතිමය හැකියාව ඇති කිරීම. ඒ වගේම ඒ සම්බන්ධයෙන් භෞතිකව චෙක්පතක් ඉදිරිපත් කළ යුතුයි කියලා විනිමය විල්පත් ආඥා පනතේ පැවති ප්‍රතිපාදනය වෙනස් කරා. ඒ සම්බන්ධ වෙනස් කිරීම සිද්ධ වෙන්නේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. ඒ වගේම මේ බැංකුවට විතෙන් කරනවා රැස් කරනවා. ඒ කියන්නේ අපි චෙක් එකක් ගෙවනකොට චෙක් එකේ සියලුම කරුණු විමර්ශනය කියලා. එහෙම නැත්නම් චෙක් එකේ සියලුම කරුණු භෞතිකව එකින් එක බලන්න. උදාහරණයක් විදිහට චෙක් එකේ දිනේ චෙක් එකේ මුදල සටහන් වෙලා තියෙන ඉලක්කමෙන් සහ අකුරේ. ඒ වගේම ආදායකයාගේ නම අනටද රැගෙන එන්නාටද. මේ සියල්ල භෞතිකව බලලා චෙක්පත ගෙවීම සිද්ධ කරන්නේ ගෙවන බැංකුව තමයි විනිමය විල්පත් ආඥා පනතේ අනුව ඒ වගකීම තියෙන්නේ. හැබැයි මේ වෙනකොට මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතින් මේ ගෙවන බැංකුවට මෙතෙක් තිබ්බ වගකීම යම් ආකාරයකට විතෙන් කරනවා රැස් කරන බැංකුවට. මූලිකම දේවල් තමයි චෙක්පතේ දිනේ. ඒ වගේම
චෙක් එකේ රේඛනයක් තියනවද නැද්ද කියලා සමහර වෙලාවට රැස් කරන බැංකුවට තමයි හරියට පේන්නේ. මොකද ෆිසිකල් චෙක් එක දැන් එන්නේ නැහැ ගිවන බැංකුවට. චෙක් එකේ රැස් කරන බැංකුව තමයි ෆිසිකල් චෙක් එක දකින්නේ. ගිවන බැංකුවට එන්නේ චෙක් එකේ ඉමේජ් එක. එහෙම නැත්නම් චෙක් එක අපි දන්නෝ ස්කෑන් කොපි එක. එතකොට ඒ වගේ වෙලාවක අර චෙක් එකේ දිනය වගේ දෙයක් 100ට 100ක්ම වගකීම එන්නේ කලින් ගෙවන බැංකුවට තිබ්බ වගකීම අනිත් පැත්තට එනෝ රැස් කරන බැංකුවට. ඒ වගේම චෙක් එකක් ඉලකමින් අකුරින් ලියලා තියෙන ගණන් හරියට බලන්න පුළුවන් තත්වය. එහෙම නැත්නම් චෙක් එකක් ඉලකමින් සහ අකුරෙන් ලියලා තියෙන දේවල් ටික පැහැදිලිව පේන්නේ ගෙවන බැංකුවට වඩා රැස් කරන බැංකුවට. එතකොට ඒ සම්බන්ධයෙන් යම් ආකාරයක වැඩි වගකීමක් රැස් කරන බැංකුවට එන. ඊට පස්සේ චෙක් එකේ එන්ඩෝස්මන්ට් එක. එහෙම නැත්නම් පිටසන. පිටසන සම්බන්ධයෙන් පිටසනක් තිබ්බද පිටසන දැල්ලා තියෙන ආකාරයේ නිවැරදිද අන්නේ ආකාරයට තියෙන විශේෂ වගකීමක් රැස් කරන බැංකුවට එනවා. මොකද ඒකට හේතුව කලින් සියල්ල ගෙවන බැංකුවට බලන්න පුළුවන් පෞද්ගලිකව භෞතිකව චෙක් එක එන නිසා. දැන් ඉමේජ් එක එහෙම නැත්නම් චෙක් එකේ ඡායා රූපයක් තමයි එන්නේ. එතකොට ඒක සමහර විට අපහැදිලි විය හැකි. ඒ නිසා මේ කලින් තිබ්බ ගෙවන බැංකුවට තිබ්බ යම් වගකීම් ප්‍රමාණයක් රැස් කරන බැංකුවට ලබා දීමත් මේ ගෙවීම් හා පියවීම් පද්ධති පනතෙන් ඇති වුණා. එතකොට මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ තියෙන මූලිකම ප්‍රතිපාදන එක අපිට බලන්න ඕන මේ චෙක් එකක් ගෙවන්න ඉදිරිපත් කරාට පස්සේ රැස් කරන බැංකුවටනේ පළවෙනි මොහොතේ චෙක් එක දකින්නේ. එතකොට විශේෂයෙන් රැස් කරන බැංකුව මොකල යුතුයි? අලින් ඕක ගෙවන බැංකුවට තමයි තිබ්බේ චෙක් එකේ දිනය සම්බන්ධයෙන් මූලිකම වගකීම. මොකද චෙක් එක ඉදිරි දිනයකදී එහෙම නැත්නම් කල්ලිකුත් වූ චෙක් එකක්ද කියන එක බලලා ගෙවන එකේ මූලික වගකීම තිබ්බේ ගෙවන බැංකුවට. රැස්න බැංකුවට නෙවෙයි. නමුත් අද වෙනකොට ඒකේ වගකීම යම් ප්‍රමාණයක් රැස් කරන බැංකුවටත් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවට වැඩි බලයක් ඇති කරලා දුන්නා මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත තුලින් ශ්‍රී ලංකාවේ ගෙවීම් පද්ධතිය වඩා කාර්යක්ෂම කිරීමට. එතකොට ඒ කාර්යක්ෂම කිරීම කියන්නේ කලින් ලංකාව තුල චෙක්පතක් නිෂ්කාශනය වීම, يعني මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත ඇතිවීමට පෙර ලංකාවේ චෙක් එකක් නිෂ්කාශනය වෙන්න ගත වූ කාලය ඇතැම් අවස්ථාවල සති දෙකකටත් වැඩි වෙයි. يعني උදාහරණයක් විදිහට අපි හිතමු චෙක් එකක් උතුරු නැගෙනහිර බැංකුවකට ඩ්‍රෝ කරලා තියෙන චෙක් එකක්, විශේෂයෙන් උතුරු පළාතේ බැංකුවකට අනකරු අනලදු විදිහට ඉන්න, එහෙම නැත්නම් ගෙවන බැංකුව විදිහට උතුරු පළාතේ බැංකුවක් නම් කරලා තිබ්බ වෙලාවක චෙක් එක ක්ලික් කරේ බස්නාහිර පළාතේ හරි දකුණු පළාතේ හරි බැංකුවක් නම් ඒ සඳහා ඒක ක්ලියර් වෙන්නේ, එහෙම නැත්නම් නිෂ්කාශනය වෙන්න අවම වශයෙන් දවස් 8ක් 10ක් එතෙම අවස්ථාවල දින 14ක් වගේ කාලයක් ගත වුණා. හැබැයි මේ தත්ත්වය වෙනස් වුණා මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන්. දැන් ශ්‍රී ලංකාවේ සියලුම බැංකු ඕනෑම බැංකුවක් තමන්ගේ බැංකුවේ හෝ වෙනත් බැංකුවක චෙක් එකක් ඇස්කිරීම සිද්ධ කරලා වැඩ කරන දියක් තුල ගනුදෙනු කරුට මුදල් ලබා දීම සිද්ධ කරන්න ඕන. ඒක ඇති කරේ මේ පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් සිස්ටම් එකේ. එහෙම නැත්නම් ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ ලංකාව තුල නිෂ්කාශන ක්‍රමවේදය කාර්යක්ෂම කරා. මං පතා දිනිය තුලම පිරිම සඳහා ඉදිරිපත් කළ යුතුයි. ඒකෙදි කට් ඔෆ් ටයිම් එකක් ඇතැම් ශාකාවන් බැංකු පවත්වාගෙන යනෝ අද දිනේ චෙක්පත් රැස්කරාට අපි ඉදිරිවීමට ඉදිරිපත් කරන්නේ මේ වෙලාව කලින් රැස්කරන චෙක්පත් පමණ. ඒක සම්බන්ධයෙන් ශාකාවේ තියෙන තත්ත්වය අනුව වෙනස් කරන්න පුළුවන් වෙලා. නමුත් දිනේ ගත්තොත් වැඩ කරන දිනක් තුලේ කරන්න ඕන. අද දවසේ ඉදිරිපත්
කරොත් ගනුදෙනු කරුවෙක් තැන්පත් කරොත් චෙක් එකක් අනිවාර්යෙන් අද දිනේ හෝ උපරිම එක දිනයක් පමණයි බැංකුවට පුළුවන් මේ චෙක්පත් ඉදිරිපත් නොකර තියන්න අනිවාර්යෙන් දෙවනි වර්කින් ඩේ එකේ එහෙම නැත්නම් ඊගාව වර්කින් ඩේ එකේ අනිවාර්යෙන්ම මේ චෙක් එක පැස් කිරීම සඳහා ඉදිරිපත් කරලා ගෙවන බැංකුවට යවන්න එතකොට ගෙවන බැංකුවත් ඒ ලැබෙන චෙක්පත එදා දිනේම Tamanට ගෙවීමට ඉදිරිපත් කරපු දිනේම 11මාර 12 වෙනකොට චෙක් එක ගෙවලා අවසන් කරන්න. සාමාන්‍යයෙන් නිෂාෂණයේදී උදේපාන්දර ලංකා ක්‍රිය හරහා ගෙවීම සඳහා ඉදිරිපත් කරන චෙක්පත් වලට අදාළ චෙක් ටික ලංකා ක්‍රිය කම්පැනි එක හරහා අපිට ලබා දෙන බැංකුවලට උදෑසන ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩේලි ස්ටාර්ට් එක කියන්නේ සිස්ටම් එකක් පටන් ගන්න මොහොතටම මේ CD එක ලබා දෙනවා සමහර වෙලාවට උදේ පාන්දර දෙකට එකට වගේ අවස්ථා වෙනකොට බැංකුවට ඒ CD එක ලබා දීලා තියෙන්නේ. එතකොට බැංකුව ඒ අවස්ථාවේදී ඒ CD එකේ තියෙන චෙක් ඉමේජස් එක අප්ලෝඩ් කරගෙන තමන්ගේ පද්ධතියට තමන්ගේ ශාඛාවන් වෙත උදෑසන 4 5 6 වගේ වෙනකොට උදේ 6:00 වෙනකොට අනිවාර්යයෙන්ම සියලුම ශාඛාවන් වලට තමන්ට එදිනට ගෙවන්න තියෙන චෙක්පත් වල ඒ චෙක් එකේ ඉමේජ් එක සහ චෙක් එකේ විස්තරේ ලබලා දීලා තියෙනවා. ඒ නිසාම ඔවුන්ට අවස්ථාව තියෙන්නේ පැය කිහිපයක් විතරයි මේ චෙක් එක ගෙවන්නද නැද්ද කියන තීරණය ගන්න. ඒකට සාමාන්‍යයෙන් කට් ඔෆ් ටයිම් එක දවල් 11 12 වගේ වෙනකොට ඉවර කරනවා. ඒ බැංකු වල තියෙන තාක්ෂණික තත්ත්වය සහ තියෙන චෙක් ප්‍රමාණය මත මේක පැයක් පැය දෙකක් විතර වෙනසක් වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම එදින අපි උදේ පාන්දර ලැබෙන චෙක් ටික දහවල් 12 වෙනකොට ඒ චෙක් ටිකේ ගෙවීම ගෙවනවා හෝ නැත්තම් නොගෙවා අගරු කරනවා නම් ඊට අගරු කරන්න හේතුවත් එක්ක ලංකා ක්ලියර් වෙත ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ ලංකා ක්ලියර් නැවත වතාවක් අර චෙක් ටික ගෙවපු චෙක් ටික සහ අගරු කරපු චෙක්පත් නැවත රැස් කරපු බැංකුව වෙත එදිනම සවස 1:00 2:00 වගේ වෙනකොට ඒ කියන්නේ පස්වරු 1ට කලින් ඒ දෙක කරන බැංකුවෙත් ලබා දෙනෝ එම දිනේ චෙක්පත් ගෙව්වද එහෙම නැත්නම් අගරු කරාද ගෙව්වනම් ප්‍රශ්නයක් නැහැ හේතුව අවශ්‍ය නැහැ අගරු කරා නම් ඒ හේතුවත් එක ලබා දෙනෝ හවස 1-2 අතර ඒ කියන්නේ චෙක්පත් වල තත් ඊට පස්සේ ඒ රැස් කරන බැංකුව තමන්ගේ ගනුදෙනු කරුට අවස 4 වගේ වෙනකොට එහෙම නැත්නම් 3-4 අතර කාලයේදී මේ ක්ලියරින් ඒ කියන්නේ නිෂ්කාශනයලා ආපු අරමුදල් ඒ ගිණුම් වලට ගිණුම්ගත කරන पद्धति पणत खाली මේකට අවම වශයෙන් ඒ කියන්නේ කොළඹ ඇතුළත චෙක් එකක් එක් දිනක් තුල නිෂ්කාශනය වුණා ඊට අමතරව අනිත් සියලුම පළාත්වල චෙක්පත් නිෂ්කාශනය වීම සිද්ධ වුණේ දින 2ක් 3ක් 4ක් 5ක් ඇතැම් අවස්ථාවල දින 14ක් වගේ කාලයක් ඒ නිසා මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ මූලිකම දේ තමයි මේ ගෙවීම් සහ පියවීම ලංකාව තුල නිෂ්කාශන ක්‍රියාවලිය කාර්යක්ෂම වුණා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට විශාල බලයක් ලැබුණා මේ පනතෙන් ඒ බැංකුවල ඒ බැංකුවල තියෙන තාක්ෂණ තත්ත්වයන් ඒ බැංකුවල තියෙන පරිගණක පද්ධතීන් වල ශිකාෂණ ක්‍රියාවලියට එක් දිනක් පමණයි මේ වෙනකොට ගත කරන්න පුළුවන් නැත්නම් අනිවාර්යයෙන්ම අනිත් බැංකුවක චෙක් එකක් වුණත් අපි ඒක පරක්කු කරොත් දෙපාර්ශවයටම යම් ආකාරයක වගකීමකට ලක් කරනවා රැස් කරන බැංකුවට සහ ගෙවන බැංකුවට. ඒ වගේම මේ තුලින් ඇති කරේ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය සම්බන්ධ සුවිශේෂී
ස්ථාවරත්වයක්. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ ක්ලියරින් ඇරේන්ජ්මන්ට් එක එහෙම නැත්නම් නිෂ්කාශන ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් ඇති කරා වැඩි වේගයකින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා මිනිස්සු මේ නිෂ්කාශන ක්‍රමවේදය පිළිබඳව තියෙන විශ්වාසය වැඩි වුණා. නැත්තම් දින කීපයක් ගත වුණොත් සමහර විට චෙක් එකක් දීලා බාණ්ඩ බාර දුන්නොත් ඒ කියන්නේ අපි හිතමු චෙක් එකක් දීලා බාණ්ඩ ලබා ගන්න කෙනෙකුට චෙක් එක ක්ලියර් වෙන්න ගත වෙන කාලයත් එක්ක සමහර වෙලාවට මේ පුද්ගලයාගේ එක් එක රිටර්න් වුණත් ඒ පුද්ගලයා හොයා ගන්න බැරි වෙන තරම් කාලයක් ගත වෙලා. මොකද දින 4යි 5යි 6යි මේ චෙක් එක ක්ලියර් වෙන්න යන කාලය. නමුත් අද වෙනකොට අනිවාර්යෙන් දින තුන උන්ට එනවා විශ්වාසය නවද නැද්ද? එවනවද රිටර්න් වෙලා. එතකොට ඌට එක දවසක පමණයි මේ කල්පමව තියෙන්නේ. යතරතුර මේ විශ්වාසය වැඩි වුණා. ලංකාවේ ගෙවීම් සහ යෙවීම් පද්ධතියට ඒ වගේම ඒ නිසා මූල්‍ය පද්ධතියට. ඒක නිසා මිනිස්සු මේ මුදල් සහරහා කරන ගෙවීම්, මුදල් මගින් කරන ගෙවීම්, චෙක්පත් අරහා කිරීමට පෙළඹුවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් තවදුරටත් ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් පද්ධතිය කාර්යක්ෂම කිරීමට නව ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද. එහෙම නැත්නම් පරිගණක පද්ධතිය ආශ්‍රිතව වඩා කාර්යක්ෂම ගෙවීම් සහ පියවීම් ක්‍රම හඳුන්වලා දුන්නා. ඒකට මේකට අවශ්‍ය නීතිය සැකසුවෙත් මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත. එතකොට අපිට මේක වැදගත්කම වෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුවට තිබ්බ බලය වැඩි කරලා ශ්‍රී ලංකාව තුල ගෙවීම් සහ පියවීම් පද්ධතිය ගැන තියෙන ජනතා විශ්වාසය ඇති කරලා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය වඩා ස්ථාවර කිරීම සහ මේ පාර්ශ්වයන්ගේ තිබ්බ අවධානම අඩු කළා. මොකද අර එක් පාර්ශ්වයක් අනිත් පාර්ශ්වයට චෙක් පතක් දීලා ගත වෙන කාලේ වැඩි වුණොත් උන් ලක්වන අවධානම වැඩි. ඒතකොට ඒ අවධානම අඩු කිරීම කරේ මේ කාල සීමාව අඩු කරලා මේ නිෂ්කාශනය සඳහා යන කාලය අඩු කිරීම තුලින්. ඒ වගේම මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ අරමුණු මොනවද කියලා බැලුවොත් පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ මුදල් එහෙම නැත්නම් මූල්‍ය සේවා මුදල් සේවා සඳහා වඩා හොඳ එතකොට ඒ වගේම ඇතැම් අවස්ථාවල බැංකුවක් තව බැංකුවකින් ණය ගන්න අවස්ථාවක් එනවා. අනිත් ඒ අවස්ථාවේදී ඒ බැංකුව අතර මේ ණය ගන්නකොට ඒකට සම්බන්ධව සුරකුම් විදිහට වැඩිපුර භාවිතා වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන එහෙම නැත්නම් රජයේ විසින් ලබා දීලා තියෙන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්ක. ඒ කියන්නේ අපි බැංකුව වලට තමන්ගේ මුදල් ආයෝජනය කරන්න පුළුවන් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරව. ඊට පස්සේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර කියන ඒවා ඕගොල්ලෝ දන්නෝ යම් කිසි නිශ්චිත කාල සීමාවකට නිකුත් කරලා ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දෙනවා ඒ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර බැංකුවට. එතකොට අපේ මේ බැංකු වලට පුළුවන් ඒවා අනුදෙනු කරුවන්ටත් විකුණන්න. ඒ වගේම ප්‍රාථමික වෙළෙන්දු හරහා තමයි මේක මහජනතාවට නිකුත් කරන්නේ. මහජනතාවටත් පුළුවන් මේකේ ආයෝජනය කරන්න භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල. ඒතකොට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල මූලිකම දේ තමයි රජයේ ණය ලබා ගන්න මේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර හරහා ජනතාව. එතකොට මේ වයින් අපි ආයෝජනය කරනවා කියලා කියන්නේ රජයට මුදල් දීලා මේක අපි ලබා. එතකොට යම්කිසි නිශ්චිත කාල සීමාවකට භාණ්ඩාගාර බිල්පත් කියන්නේ වසරකට වඩා අඩු කාලයක්
වඩා වැඩි දිගු කාලයක් සඳහා ලබා ගන්න ණය. එතකොට අපි දන්නවා භාණ්ඩාගාර විපත් තියෙනවා මාස 3 6 අවුරුද්ද. මං කිව්වේ ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් සහ බඳුන් කර බැංකු වලටත් නිකුත් කරන. ඒ කියන්නේ ජනතාවට නිකුත් කරනකොට ඒ ප්‍රාථමික වෙළඳපොලෙන් බැංකුත් ලබා ගන්න ඇතැම් අවස්ථාවල තමන්ගේ හිටිකාලීන මුදල් අතිරික්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල ආයෝජනය කරලා ඒ බැඳුම් කර සහ බිල්පත් තමන් සන්තකයට ගන්න. ඊට පස්සේ මේ තියෙන ඒ ස්ටොක් එක ඇතැම් අවස්ථාවල බැංකු වලට කෙටිකාලීනව ණයක් ගන්න අවශ්‍ය වෙනකොට ඒක තමයි අර තවත් බැංකුවකට සුරකුමක් විදිහට ලබා දීලා අපි ණය ගන්න. එතකොට දැන් බැංකුත් තමන් දැන් බැංකු ජනතාවට මුදල් ණයට දෙනවා වගේම බැංකු වල කෙටිකාලීන මුදල් අවශ්‍යතාවයන් වලට බැංකුව තමන් සන්තකයේ තියෙන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර උගස් කරලා එහෙම නැත්නම් සුරකුමක් විදිහට වෙනත් බැංකුවකට දීලා තමන්ට අවශ්‍ය කෙටිකාලීන ණය ලබා ගන්න. අන්න ඒ අවස්ථාවේදී මේ ඒ එසේ ලබා ගන්න සුරකුම් හොමාරුවට අවශ්‍ය වෙන ප්‍රමවේදය වඩා ඒ කියන්නේ විද්‍යුත් ආකාරයට සිද්ධ කරන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සිද්ධ කරේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනති. කලින් ෆිසිකල් එහෙම නැත්නම් කලින් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර සඳහා කොලයක් තමයි එහෙම නැත්නම් අපි කියන්නේ මුද්‍රිත මාධ්‍යයේ සර්ටිෆිකට් එකක් අපි දැන් දන්නවනේ බැංකු ලබා දෙන ස්ථිර තැන්පත් ගිණුමකට ලබා දෙන ස්ථිර තැන්පත් රිසිට් පතක් ආකාරයට තමයි භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර ලබා දුන්නේ ජනතාවට සහ බැංකුවට. හැබැයි අද වෙනකොට ඒක වෙනස් කරලා මේක ඉලෙක්ට්‍රොනික මාර්ගයෙන් කම්පියුටරයිස් කරලා අපිට කම්පියුටර් එකෙන් තමයි දෙන්නේ කම්පියුටර් සර්ටිෆයිඩ් නම්බර් එකක් එනවා. එහෙම නැතුව ෆිසිකල් ඩොකියුමන්ට් එකක් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර විදිහට එන්නේ නැහැ බැංකුවලට. ඒ නිසා මේ අතරේ හුවමාරුව පහසු වුණා. නැත්තම් අපි ගිහිල්ලා ෆිසිකල් අර බිල්පතට අදාළ ෆිසිකල් සර්ටිෆිකට් එක තමයි ගිහිල්ලා ලොජ් කරන්න ඕනේ ඒ බැංකුවල සිකියුරිටි එකක් විදිහට ණය ගන්නකොට. එහෙම නැත්තම් ණය පියවනකොට නැවත ඒක ලබා ගන්න ඕනේ. ඒක ඊට කාලයක් ගත වෙන ඒ වගේම කාර්යක්ෂමතාවයට ඒ කියන්නේ විශාල මිනිස් ශ්‍රමයක් පාවිච්චි යනවා මේ වැඩේට. ඒක කාර්යක්ෂම කරා මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත. ඒ වගේම ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ අනිත් විශේෂත්වය තමයි චෙක් එකක් ඉලෙක්ට්‍රොනිකලි එහෙම නැත්නම් චෙක් එකක් විද්‍යුත් ආකාරයේ පිරිනැමීම සම්බන්ධයෙන් නීතිය නීත්‍යානුකූල කරා. يعني නීගත කරා ඉලෙක්ට්‍රොනිකව කලිව චෙක් එකක් පිරිනැමීමට ඇති නීති තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කරා මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. ඒකත් මූලික ආරම්භයක් වුණා. ඊගාවට මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත ක්‍රියාත්මක වීමෙන් එහෙම නැත්නම් ක්‍රියාත්මක කිරීමේ කාර්යය කියන්නේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ කාර්ය තමයි ශ්‍රී ලංකාවේ අවසාන වශයෙන් අර කියපු දේවල් ඔක්කොම අදාළ වෙන්නේ ලංකාවේ ගෙවීම් පද්ධතිය. ඒ එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාව තුල මිනිස්සුන්ගෙන් එක් පුද්ගලයෙක්ගෙන් තව කෙනෙකුට ගෙවීමක් සිද්ධ වෙනකොට ඒ පියවීම සිද්ධ කර ගැනීම කාර්යක්ෂම වෙනවා. ඒ වගේම බැංකු අතර මුදල් හුවමාරුවට ඒ කියන්නේ අර මුදල් හුවමාරුවේදී ඒ බැංකුවල අවදානම අඩුම තත්වයකට ඇවිල්ලා මොකද එක් බැංකුවක් අනිත් බැංකුවකට මුදල් දුන්නම එන අවදානම තමයි ඒ බැංකුව කඩාවැටීමට ලක් වුණොත් ඒ මුදල් කොහොමද ලැබෙන්නේ. එතකොට ඒකට ගත වෙන කාලය එතකොට මේ කාලය සහ මේ අවදානම පිළිබඳව තියෙන තත්ත්වයක් එක්ක මිනිස්සු ඒ වගේම බැංකු මේ මූල්‍ය වෙළඳපළේ ගනුදෙනු කිරීමට තියෙන මෙඩිය ඒ කියන්නේ තමන්ට තියෙන මේ අවදානම වැඩි නම් කවුරුත් මේ ගනුදෙනු කිරීමට පෙළඹෙන්නේ නැහැ. එහෙනම් පෙළඹීම වැඩි කරන්න අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රතිපත්තිමේ ආකාරයට බැංකු සහ ගනුදෙනු කරුවන්ගේ ගෙවීම් සහ පියවීම් සම්බන්ධ නීතිය වඩා වර්ධනය කළා ශ්‍රී ලංකාව තුල වඩා ඵලදායී විදිහට මේ ගෙවීම් සහ පියවීම් සිදු කරන ගනුදෙනු කරුවන් බැංකුවලට
ආරක්ෂාවක් සහතික කරලා මේ පද්ධතිය අපි කියන්නේ නියාමනය කිරීම නියම ආකාරයට සිද්ධ කිරීම තමයි මේ පද්ධති පනතේ කාර්යය මම අර කලින් කිව්වේ රෙගියුලේටර් හෙඩ් කරනවා කියන්නේ නියාමනය කිරීම කලින් මම කිව්වේ අර නියාමනය කිරීම සහ සුපරීක්ෂණය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව සිද්ධ කරේ ගෙවීම් සහ ගෙවීම් පද්ධති පනතේ අරමුණු විදිහට අන්න ඒක ඒ වචනේ මම කිව්වේ පස්සේ කියන්නම් කියලා අන්නේ නියාමනය කියන වචනේ මතක තියාගන්න නියාමනය සහ සුපරීක්ෂණය නිසියාකාරයට සිද්ධ වුණේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත තුලින්. එතකොට ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත පාවිච්චි කරලා ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ගෙවීම් ප්‍රමෝයේදය එක්තරා ඒ කියන්නේ විධිමත් ආකාරයකට පවත්වාගෙන යනවා මේ වෙනකොට. විධිමත් ආකාරය කියන්නේ සියලුම බැංකු සහ ගනුදෙනුකරුවන්ට තහවුරුවක් ලබා දීලා තියෙන ඔබ ශ්‍රී ලංකාව තුල චෙක් පතක් නිෂ්කාශනය කරත් ගත වෙන්නේ විචර කාලයක් බැංකුවකට බෑ ඒක වෙනස් කරන්න. ඒ කියන්නේ ලංකාවේ බැංකු 20 ගණනක් 26ක් තියෙනවා. ඒතකොට ඒ සියලුම බැංකු වල සියලුම ශාඛාවන් එකතු වෙනවා මේ තමන්ගේ කියන්නේ එකඟ වෙලා තියෙනවා තමන් විසින් සිදු කරන මේ නිෂ්කාශන ක්‍රියාවලිය ඒකාකාරී ආකාරයට ඒ කියන්නේ එකින් එක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්නෙත් නැහැ ශාඛාවෙන් ශාඛාවට වෙනස් වෙන්නෙත් නැහැ අපි ඕනෑම බැංකුවක මේ චෙක් එකක් නිෂ්කාශනය කරොත් එහෙම නැත්නම් තැම්පත් කරොත් ඒ තැම්පත් කරපු චෙක් එකකට මුදල් ලබා ගන්න මුළු ලංකාවේ ඕනෑම බැංකුවක ඕනෑම ශාඛාවක ඒකාකාරී ක්‍රමවේදයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒක තහවුරු කරලා තියෙනවා. වාණිජ බැංකු වලට මම මේ කියන්නේ. එතකොට වාණිජ බැංකු වලට තියෙන තත්ත්වය වෙනස් වෙනවා විශේෂිත බැංකුවකදී. විශේෂිත බැංකු වලට එහෙම හැකියාවක් නැහැ. මොකද ඔවුන් නිෂ්කාශනය සඳහා සම්බන්ධ වෙන්නේ නැති හින්දා. මම මේ කතා කරන මේ නිෂ්කාශන ක්‍රමවේදයේ අදාළ වෙන්නේ වාණිජ බැංකු වලට විතරයි. වාණිජ බැංකු සහ විශේෂිත බැංකු කියන දෙවර්ගයේ ඕගොල්ලෝ දන්නවනේ මොනවද කියලා. බලපත්‍රලාභී විශේෂිත බැංකු වලට නිෂ්කාශනයට ඍජු හවුල් වෙන්න බෑ. ඔවුනුත් එන්නේ නිෂ්කාශනය සඳහා වාණිජ බැංකුවක් හරහා. ඒ කියන්නේ වාණිජ බැංකුවක තමයි ඔවුන්ගේ නිෂ්කාශනය සඳහා ලබා දෙන චෙක්පත් තැන්පත් කරන්න ඔවුන් විසින් වාණිජ බැංකුවක චෙක් නිනුමක් විවෘත කරලා තියෙන මේ කරන්ට් account එක. ඒකට ඒ කරන්ට් account එක හරහා තමයි විශේෂිත බැංකුව තමන්ගේ නිෂ්කාශන ක්‍රමවේදය කරන්නේ. ඒකට ඒක මේකට පාලනය වෙන්නේ නැහැ. ඒකෙදී අනිවාර්යෙන් යම් කිසි අතිරේක කාලයක් ගත වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඕගොල්ලොන්ගේ ඕගොල්ලෝ පෞද්ගලික ඕගොල්ලොන්ට තියෙන accounts දෙකක් වාණිජ බැංකුවක තියෙන විනුමක් විශේෂිත බැංකුවක තියෙනවා කියලා හිතමු. අපි උදාහරණයකට ගමු ලංකා බැංකුවේ තියෙන විනුමක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තියෙනවා. ඕගොල්ලොන්ට හම්බෙන චෙක් එකක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විනුමට තැම්පත් කරොත් ඒකට ගත වෙන වැඩි කාලයක් ඒක ක්ලියර් වෙන. මොකද හේතුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ විශේෂිත බැංකුවක්. ඒ බලපත්‍රලාභී විශේෂිත බැංකුවකට නැහැ නිෂ්කාශනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර දීලා ඒ නිසා ඔවුන් කර යුත්තේ ඔවුන්ගේ චෙක්පත් නිෂ්කාශනය කරන්න ඕනේ ඔවුන් වාණිජ බැංකුවක් හරහා. එතකොට ඔවුන් නැවත වතාවක් මේ චෙක් ටික ගෙනල්ලා කමර්ෂල් එහෙම නැත්නම් මේ වාණිජ බැංකුවක තැන්පත් කරලා ඒ තැන්පත් කරපු චෙක් වලට නිෂ්කාශනය ආවට පස්සේ ඒක අරගෙන තමයි ඔවුන් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන්නේ. එතකොට ඒකට කාලයක් වැඩියෙන් යනවා. එතකොට මම මේ කියන එක අදාළ වෙන්නේ වාණිජ බැංකුවල නිෂ්කාශන ක්‍රියාවලියට. ජාතික ගෙවීම් ක්‍රියා පද්ධතිය නිසි ආකාරයට ඒ කියන විධිමත් ආකාරයට ගොඩනැගුව මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත තුලින්. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මේ නායකත්වයේ සපයන්නේ මේ ශ්‍රී ලංකාව තුල ගෙවීම් සහ පියවීම් කටයුතු සිද්ධ වීමට සිද්ධ කිරීමට. ඒතර ශ්‍රී ලංකා මහ බැංකුව මූලිකත්වයේ අරගෙන ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් කියලා
මේක සමාගමක් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේක සියලුම වාණිජ බැංකු වල දායකත්වයෙන් කොටස් හිමිකාරත්වය ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවට තමයි ඇඩි කොටස් හිමිකාරත්වයක් තියෙන්නේ. මේ සියලුම බැංකු වල පාලනයෙන් තමයි ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉහිහරා තමයි මේ ගෙවීම් සහ පියවීම් ප්‍රමෝයේදී ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒකේ වගකීම එහෙම නැත්නම් නායකත්වය අරගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඔවුන් විසින් තමයි මේ නියාමනය කරන්නේ. ඒකින් ලංකාවේ සියලුම බැංකුවල කළුදෙනු කරුවන්ට සමාන අයිතියක් ලැබිලා තියෙනු. එක බැංකුවකට විශේෂත්වයක්, එක බැංකුවක කාර්යක්ෂමතාවයේ වැඩි තත්වයක් නැහැ. සියලුම බැංකු ඒකාකාරී. එහෙම නැත්නම් අපි කියන්නේ මේ ලංකාව තුල ගෙවීම් පද්ධතිය ඒකීය තත්වයක පවත්වාගෙන යන. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය බලය දීලා තියෙනවා. නියාමනය කරන්න, සුපරීක්ෂණය කරන්න, ඒ වගේම මේ යම් ආකාරයකට බැංකුවක් මේ ලබලා දීලා තියෙන ගයිඩ්ලයින්ස් වලින් එහෙම නැත්නම් රෙගුලාසි වලින් පිටපැන්නොත් ඒ අවශ්‍ය දඩ මුදල් අය කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අපිට ගෙවන බැංකුව විදිහට අපිට ගෙවන්න බැරි වුණොත් චෙක් එකක් නිශ්චිත කාල සීමාව තුළ අර මම කිව්වේ ගෙවන බැංකුවට ලබා දෙන්නේ උදේ 6ට අපිට චෙක් ටික ආවම අපිට කියනවා 11 වෙනකොට ගෙවන්න ඕනේ. එක්කෝ ගෙවන්න ඕනේ එක්කෝ රිටර්න් කරන්න. හැබැයි අපිට 11 වෙනකොට අපේ මොනවා හරි ඇතුලේ තියෙන ප්‍රශ්නයක් නිසා දැන් විට ශාකාවක දැන් ඇති වෙලා තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් නිසා අපිට මේක ගෙවන්න බැරි වුණොත් අනිවාර්යෙන්ම ඒකට අවශ්‍ය දඩ මුදලක් ගෙවන්න වෙනවා අපි ශ්‍රී ලංකා මහ බැංකුවට. කියන්නේ අපිට පුළුවන් ඇඩිෂනල් ඩේ එකක් ගන්න. අපිට නිශ්චිත කාල සීමාවට වැඩි එහාට ගියපු ඇඩිෂනල් ඩේ එකක් ගන්නව නම් ඒ කියන්නේ අපිට පුළුවන් චෙක් ටික තව එක් දිනක් අතිරේකව තියාගන්න. අපිට අද 11ට ගෙවනවා කියන උත්තරේ දෙන්න බැහැ. අපි හෙට 11ට දෙන්නම් කියලා අපිට ඇඩිෂනල් ඩේ එකක් ඉල්ලන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවට. හැබැයි ඒ ලංකා ක්ලියර් එකෙන් ඒ ඉල්ලන ඉල්ලීම කරනකොට අපිට අපේ චෙක් පතක් සඳහා අතිරේක පිරිවැයක් දරන්න වෙනවා. ලේට් රිටර්න් ඒ කියන්නේ චෙක් එක ගෙවීමට ලබා ගන්න අතිරේක දිනය වෙනුවෙන් අපි යම් ප්‍රමාද ගාස්තුවක් ගෙවිය යුතු වෙනවා. ඒ ගෙවීම් නියම කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. ඒ උන්ට ඒ අවශ්‍ය බලය තියෙනවා මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත තුලින්. ඒ වගේම ශ්‍රී ලංකාව තුල තියෙන මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත පාවිච්චි කරලා මේ ලංකාවේ තියෙන ගෙවීම් පද්ධතිය වෙනත් රටවල් වල ගෙවීම් පද්ධති සමග සහයෝගයෙන් වැඩ කරන්නේ. එහෙම නැත්නම් ඒවා සමග සම්බන්ධ වෙන ආකාරයේ වගකීමත් ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දීලා තියෙනවා. ඒ වගේම ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් අපිට අනිත් ලබා දීලා තියෙන විශේෂම හඳුන්වා දීපු අංගය තමයි CITS. එහෙම නැත්නම් චෙක් ඉමේජ් ට්‍රන්කේෂන් සිස්ටම්. එහෙම නැත්නම් අපි කියන චෙක්පත් ප්‍රතිපින්බගත නිෂ්කාශන ක්‍රියාවලිය. අන්න ඒක හඳුන්වලා දීලා තියෙන්නේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. මේ දක්වා කතා කරපු ටික පැහැදිලිද? මේ දක්වා කතා කරපු ටික පැහැදිලිද ඔයගොල්ලෝ? මොකුත් ප්‍රශ්න නැහැ නේ? හරි. අපි බලමු එතකොට දැන් අපිට බැංකු කරුවා විදිහට ගෙවන බැංකු සහ රැස් කරන බැංකු විදිහට අපිට වැදගත් වෙන්නේ අර කියපු දේවල් වලින් මේ චෙක්පත් ප්‍රතිබිම්බගත නිෂ්කාශන ක්‍රියාවලිය කොහොමද බැංකු වලට මේ අද වෙනකොට අපිට තියෙන වගකීම මොකද්ද කියලා තමයි වැඩිපුර අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ මේ චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න හඳුන්වලා දීපු ප්‍රතිබිම්බගත චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය එහෙම නැත්නම් චෙක් ඉමේජින් ඇන්ඩ් ට්‍රන්කේෂන් සිස්ටම් කියන එකේ මූලික වගකීම මේක ක්‍රියාත්මක කිරීමේ මූලික වගකීම තියෙන්නේ ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් එහෙම නැත්නම් ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගමට. ඒක මම කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුව සහ අනිකුත් වාණිජ බැංකු සියල්ලම කොටස් දායකත්වයේ අරගත්ත සමාගම.
ඔවුන් 2006 ඉඳලා ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් පද්ධතිය ආරක්ෂම කරගෙන මේ ක්‍රියාවලිය කරගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් සපයන. ඒගොල්ලෝ 2006 ඉඳලා මේ ගෙවීම් සහ පියවීම් පද්ධතිය ආරක්ෂම කරන්න මේ චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යන්න අවශ්‍ය යටිතල පහසුකම් සපයන. ඒක ලංකා පිය එක හරහා තමයි මේ චෙක්පත් සියල්ල නිෂ්කාශනය වෙන්නේ. එතකොට සියලුම බැංකු වලට මධ්‍යගත නිෂ්කාශන ක්‍රියාවලියක් හඳුන්වලා දීලා තියෙනවා. කලින් තිබ්බේ මේ විමධ්‍යගත නිෂ්කාශන ක්‍රියාවලියක්. චෙක්පත් යන්නේ කීක තැන් වලට. ඒ කියන්නේ අපි හිතමු මහජන බැංකුවේ අම්බලංගොඩ ශාඛාවේ චෙක්පත් ටික ගෙවීම සඳහා මහජන බැංකුව අම්බලංගොඩ කියලා තියෙන චෙක්පතක් නිෂ්කාශන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා කියන්නේ කලින් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මේ නිෂ්කාශන කියන්නේ සෙන්ට්‍රල් ක්ලියරින් සිස්ටම් එක හරහා ලබා දෙන්නේ ඒ අදාළ බැංකුවේ ඒ ශාඛාවට. හැබැයි අද වෙනකොට සියලුම බැංකු තමන්ගේ මධ්‍යගත ස්ථානයක එක තැනකට තමයි මේ ක්ලියරින් ඇරේන්ජ්මන්ට් එකට අදාළව එහෙම නැත්නම් චෙක්පත් නිෂ්කාශනයට අවශ්‍ය චෙක්පත් ටික ලබා ගන්න. එතකොට එක්තැනක් කියන්නේ ගොඩක් වෙලාවට හෙඩ් ඔෆිස් එකේ මේ ක්ලියරින් ඩිපාර්ට්මන්ට් එකකට එහෙම නැත්නම් මේ සෙන්ට්‍රල් ප්‍රොසෙසින් සිස්ටම් එකක් එහෙම නැත්නම් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් ඩිපාර්ට්මන්ට් එකකට ඒ වගේ ප්‍රධාන එක්තැනකට සීමා කරලා තියෙන මේ නිෂ්කාශන ක්‍රියාව. එතෙන්ට තමයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එහෙම නැත්නම් අපි දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවට ඉන්න ලංකා ක්ලියර් එහෙම නැත්නම් ලංකා ක්ලිය පෞද්ගලික සමාගමෙන් චෙක්පත් වලට අදාළ ප්‍රතිබිම්බ ටික ලබා දෙන්නේ අර කියන සෙන්ට්‍රල් එහෙම නැත්නම් මධ්‍යගත අංශයට. ඉතින් තමයි මේ බැංකුවේ තියෙන සියලුම චෙක්පත් ටික නිෂ්කාශනය සඳහා අරගෙන ඒ ටික බෙදා හරින ඒ ශාඛාවන් වලට ඊට පස්සේ රිටර්න්ස් ටික ගන්නෙත් එතෙන්ට. එයාලා තමයි මේ ශ්‍රී ලංකා මහ බැංක මේ මේ ලංකා ක්ලිය එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ. එතකොට ඒක තුලින් වඩා වේගවත් වුණ මේ චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය. එතකොට අපි ප්‍රතිබිම්බයේ චෙක් එක ඉදිරිපත් කරන්නේ ඉලෙක්ට්‍රොනික බේස් එකෙන්. එහෙම නැත්නම් පරිගණක මෘදුගාංගයක් හරහා අපි ඉමේජ් එක ලබා දෙන ස්කෑන්. ඒක දැක් ඒක ඒ ඇතැම් බැංකු මේ චෙක් ඉමේජ් එක මුළු ලංකාව පුරා සියලුම ශාඛාවන් වලට යවනෝ නැත්නම් තවත් බැංකුවක් එක මධ්‍යගත ස්ථානයක තමයි මේ ඉමේජ් එක විශ්ලේෂණය කරලා චෙක් එක රිටර්න් කරනවද නැද්ද කියන දේවල් ටික බලන්න. එතකොට සාමාන්‍යයෙන් චෙක් එකේ ටෙක්නිකල් එරර්ස් කියලා අපි කියන තාක්ෂණ දෝෂය බලන්නේ නැහැ ශාඛාවන් නැහැ. චෙක් එකක් ගෙවනකොට උන්ට ශාඛාවකට වැඩිපුර බලන්න තියෙන්නේ චෙක් එකට අදාළ ස්ටොප් පේමන්ට් එකක් තියෙනවද? චෙක් එකේ යම් ආකාරයක මුදල් තත්ත්වය කියන්නේ ගිණුමේ මුදල් තියෙනවද එනත් නීතිමය බාධාවක් තියෙනවද කියන එක විතරයි. චෙක් එකේ ටෙක්නිකල් එරර්ස් එහෙම නැත්නම් තාක්ෂණ දෝෂ අපි කියන්නේ දිනය හරිද ගෙවීම මුදල ඉලක්කමෙන් අකුරෙන් හරියට තියෙනවද අත්සන හරිද ඒ සියල්ල බලන්නේ අර මධ්‍යගත නිෂ්කාශන අංශය තුලින්. ඒ වගේම මේ චෙක් ඉමේජින් ඇන්ඩ් ට්‍රන්කේෂන් සිස්ටම් එක හඳුන්වලා දීමත් එකම අපි කලින් කිව්වා අර චෙක් එක ෆිසිකලි එහෙම නැත්නම් භෞතිකව ලබා ගන්න ගෙවන බැංකුවට නෙමෙයි රැස් කරන බැංකුවට. එතකොට ගෙවන බැංකුවට නොවේන රැස් කරන බැංකුවට ලැබිච්ච චෙක් එක ඉලෙක්ට්‍රොනික ආකාරයට පිරිනැමීමට එහෙම නැත්නම් ගෙවීම සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීතිය සම්පාදනය වීම තුලින්ම රැස් කරන බැංකුවට අතිරේක වගකීම ආවා. මොකද ඒක හරියට බලලා තමයි රැස් කිරීම කරන්න ඕන. ඒ අවශ්‍ය දින ඒ කල් පිරෙන්න කලින් ඉදිරිපත් කරන්න බෑ. ඒ කියන්නේ ඉදිරිදාතම චෙක්පතක් ඉදිරිපත් කරන්න බෑ. ඒ වගේම අත්සන නැතුව චෙක් එකක් ඉදිරිපත් කරන්න බෑ. එහෙම නැත්නම් චෙක් එකේ මතුපිට කියන ටෙක්නිකල් එරර් සහිතව චෙක් එකක් රැස් කිරීම සඳහා බාර ගන්න බෑ. මේ සියලු වගකීම් රැස් කරන බැංකුව පැත්තට ආ. එතකොට චෙක් ඉමේජ් ට්‍රන්කේෂන් සිස්ටම් එක කොහොමද
ගෙවීම් සහ පියවීම් පද්ධතියත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් ඒ කියන්නේ අපි ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ මොන මොන ප්‍රතිපාදන වලින්ද මේ චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලියට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් අරන් දුන්නේ කියන විශේෂ ප්‍රතිපාදන ටිකක් තියෙනවා ඒ ටිකත් මතක තියාගන්න. ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 33 වෙනි වගන්තියෙන් ලැබලා දීලා තියෙන බලයක් චෙක් එකක් ඉලෙක්ට්‍රොනික ආකාරයට ඉදිරිපත් කළ හැකි කියන නීත්‍යානුකූල තත්ත්වය. කලින් විනිමය බිල්පත් ආඥා පනතේ තියෙන්නේ ගෙවීම සඳහා චෙක් පතක් භෞතිකව ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒක වෙනස් වෙනෝ විනිමය ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 33 වෙනි වගන්තියේ ඒක කියනෝ චෙක් පතක නිෂ්කාශනය සඳහා චෙක් පතක් ගෙවීම සඳහා රැස් කරන බැංකුව විසින් භෞතික ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නැහැ චෙක් එකේ ඉමේජ් එක. එහෙම නැත්නම් චෙක් පතේ ප්‍රතිබිම්බය විද්‍යුත් ආකාරයට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්. ඒක නීත්‍යානුකූලයි. ඒ වගේම කලින් මේ පනත එන්න කලින් චෙක් එකක් රිටර්න් කරොත් චෙක් එකේම තමයි අපි රිටර්න් රිමාර්ක් එක. එහෙම නැත්නම් අගරු සටහන යොදලා ගනුදෙනු රැස් කරන බැංකුවට යවලා රැස් කරන බැංකුව නැවත ගනුදෙනු කරු අතර අර මූලික චෙක් එකම තමයි ලබා දෙන්නේ. එතකොට මේ චෙක් එකම තමයි අර අනකරුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන්න ආදායකය එහෙම නැත්නම් ධාරක පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ චෙක් එකකට විරුද්ධව නඩුවක් දාන ඕන නම් චෙක් රිටර්න් විච්ච ඔරිජිනල් රිටර්න් විච්ච චෙක් එක තමයි නඩුව සඳහා යොදාගන්නේ අපි සාක්ෂියක් විදිහට. හැබැයි විනිමය විල්පත් ආඥා පනතේ මේ තිබ්බ තත්ත්වය ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 34 වෙනි වගන්තියෙන් අපිට වෙනස් කරා චෙක් රිටර්න් නොටිස් කියලා. දැන් අපි ලබා දෙන්නේ ගනුදෙනු කරුට බැංකුව විසින් ලබා දෙන සහතික කර මුද්‍රිත සහතිකයක්. ඒ කියන්නේ බැංකුව තමන්ගේ චෙක් එකක් රිටර්න් වුණාම මං විසින් ඩිපොසිට් කරපු චෙක් එක X කියන බැංකුවේ ගෙවීම සඳහා ඉදිරිපත් කළා Y කියන බැංකුවට එයා රිටර්න් කරොත් අපිට ගනුදෙනු කරුට ලබා දෙන්නේ අර ඔරිජිනල් චෙක් එක නෙවෙයි ඒ වෙනුවට මුද්‍රිත පිටපතක් සහතික කරමු. ඒ සහතිකය අපි නීතියෙන් චෙක්පත වගේම වළංගුයි කියලා අද වෙනකොට නීතිය පිළිගන්නවා. ඒක ඒ නීති ප්‍රතිපාදනය තමයි විනිමය ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 34 වෙනි වගන්තියෙන් චෙක් එකක් රිටර්න් කරාම ඒ චෙක් රිටර්න් නොටිස් කියන්නේ එහෙම නැත්නම් අගරු නිවේදනේ චෙක්පත් අගරු නිවේදනේ චෙක්පත හා සමානව නීතියේදී වළංගුයි කියලා පිළිගැනීම. ඒ වගේම විනිමය බිල්පත් ආඥා පනතේ ඇතැම් ප්‍රතිපාදන තිබ්බ චෙක් පතක් භෞතිකව ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ගෙවන බැංකුවට එන වැඩි වගකීම සම්බන්ධ තත්ත්වයන් විනිමය බිල්පත් ආඥා පනතේ පැවති තත්ත්වය ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 36 වෙනි වගන්තියෙන් වෙනස් කරලා තියෙනවා. ඒ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 36 වෙනි වගන්තියෙන් ඇතැම් විනිමය බිල්පත් ආඥා පනතේ තිබ්බ ප්‍රතිපාදන ඉවත් කරලා තියෙනවා. ඒකට සම්බන්ධ නීතිය තියෙන්නේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ 36 වෙනි වගන්තිය. ඒ වගේම ගෙවන බැංකුවට තිබ්බ ඇතැම් අර අපි කලින් කිව්ව ආකාරයට චෙක් පතේ දිනය එහෙම නැත්නම් කල්ලිකුත් වෙලාද මතුදාතම චෙක් එකක්ද කියලා බලන එකේ වැඩි වගකීම අද වෙනකොට තියෙන්නේ රැස් කරන බැංකුවට. ඒ සම්බන්ධ මේ ගෙවන බැංකුව සහ කලින් රැස් කරන බැංකුව අතර තිබ්බ වගකීම් බෙදී යාම ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් නැවත වෙනස් කරලා තියෙනවා. දැන් රැස් කරන බැංකුවට වැඩි වගකීමක් ලබා දීලා තියෙනවා. ඒ ටික පැහැදිලිද ඕගොල්ලන්ට? ඊට පස්සේ අපි නැවත බලමු මේ චෙක් ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් තවදුරටත් ශ්‍රී ලංකාව තුල ගෙවීම් සහ පියවීම වඩා කාර්යක්ෂම කරන්න හඳුන්වලා දීලා තියෙන නව ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපිට මීච්චර කල් තිබ්බේ මේ ගෙවීම් සහ පියවීම් සඳහා එක් පුද්ගලයෙක්ගෙන් තව පුද්ගලයෙකුට මුදල් ලබා ගැනීම සඳහා චෙක්පත් තමයි. එහෙම නැත්නම් බැංකුවකින් වෙනත් බැංකුවකට මුදල් යවන්න නම් චෙක් එකක් හරහා තමයි මුදල් කුමාරු කරන්න තිබ්බේ. හැබැයි ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් නව ක්‍රමවේද කියලා හඳුන්වලා දුන්නා ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියට විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉන්ටර් බැංක් පේමන්ට් සිස්ටම් අපි කියන්නේ ස්ලිප්ස් කියලා. ශ්‍රී ලංකා ඉන්ටර් බැංක් පේමන්ට් සිස්ටම්ස් කියන එක. ඒ
ප්‍රමුවේද හඳුන්වලා දෙන්නත් ඒ කියන්නේ අවශ්‍ය නීති ප්‍රතිපාදනය තියෙන්නේ payment and settlement system act එකට කලින් තිබ්බ තත්ත්වයේ නීති තත්ත්වය වඩා වර්ධනය කරලා තියෙනවා ඒ වගේම ශ්‍රී ලංකාවේ payment card industry එක ඒ කියන්නේ check කියන්නේ චෙක් වගේම අපිට දැන් විද්‍යුත් කාඩ් හරහා මුදල් හුවමාරු කරන්න පුළුවන් එක් බැංකුවකින් අනිත් බැංකුවකට. අනේ ඒ ක්‍රමවේදයක් අපිට හඳුන්වලා දීලා ඒකට අවශ්‍ය නීතිය හඳුන්වන්න, ඒ කියන්නේ ඒකට වෙනම නීතියක් එනවා 2013. නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අඩිතාලම දාන්නේ මේ පියවීම් සහ පියවීම් පද්ධති පනතේ. ඒ වගේම ශ්‍රී ලංකාව තුල බැංකු පද්ධතියේ මේ පිළිවීම් සහ පියවීම් වඩා කාර්යක්ෂමව සිදු කරන්න අවශ්‍ය ව්‍යාපාර අඛණ්ඩතා සැලැස්ම එහෙම නැත්නම් බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එක ඒකට අවශ්‍ය මූලික අඩිතාලම දාන්නෙත් මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. කියන්නේ මේ බැංකුවක ව්‍යාපාරයේ අඛණ්ඩව පවත්වාගෙන යන්න බැරි වුණොත් එහෙම නැත්නම් කියන්නේ BCP එක බිස්නස් කන්ටිනියුටි ප්ලෑන් එක අඛණ්ඩව පවත්වාගෙන යන්න බැරි වුණොත් ගෙවීම් සහ පියවීම් තමයි බිඳ වැටෙන්නේ. ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ බිඳ වැටීම් පියවීම තමයි බිඳ වැටෙන්නේ. ඒ නිසා මේ ලංකාවේ සියලුම බැංකුවලට ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යෑමේ සැලැස්මක අවශ්‍යතාවය සහ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය අවම රෙගුලාසි නියමකරණ එක මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් තමයි මූලික වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ණයකාපත්වල විධිමත් ගෙවීම් සහ පියවීම් ක්‍රමවේදය විධිමත් කිරීමට අවශ්‍ය ගයිඩ්ලයින් එක මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත මත තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් චෙක්පත් නිෂ්කාශනය විතරක් නෙවෙයි ඊට අමතරව මේ ලංකාව තුල ගෙවීම් සහ පියවීමට අවශ්‍ය වෙනත් වූ උපක්‍රම වලටත් අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. ඒ වගේම මොබයිල් පේමන්ට් සිස්ටම් දැන් මේ ලංකාවේ වර්තමානයේ ගොඩක් බැංකු හඳුන්වලා දීලා තියෙන ජංගම දුරකථන හරහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ඒ ගෙවීම් ක්‍රමවේදයන් වලට අවශ්‍ය මූලික නීතිය රඳා පවතින්නේ මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ ප්‍රතිපාදන මත. එතකොට මේවත් එතකොට ඒ ටිකත් ඒ කියන්නේ වෙනත් වූ නව නීති අනුව තමයි අපිට ඇති වෙන්නේ. නමුත් එහෙම වුණාට අපිට පුළුවන් මේ මූලික නීතිය තියෙන්නේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත අනුව තමයි කටයුතු වෙන්නේ. අය ඇහෙන්නේ නැද්ද මාව? ඇයිනෝ සර්, එක්කෙනෙක් දාලා තියෙනෝ ඇහෙන්නේ නැහැ කියලා මැසේජ් එක. කවුද? මහේෂා ප්‍රේම සිංහ, එයාට ඇහෙනවද? හරි නේ, අනිත් අයට ඇහෙනවද? එහෙනම් එයාට තියෙන ප්‍රශ්නයක් මගේ මේ එතන එයාගේ පැත්තෙන් මොනවා හරි කමියුනිකේෂන් ඉෂුව එකක් ඇති. හරි, ඊට පස්සේ අපි බලමු මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනත ආශ්‍රය කරගෙන වර්තමානයේ වෙනකොට වඩා මේ ගෙවීම් සහ පියවීම් වැඩි කාර්යක්ෂම කරන්න ශ්‍රී ලංකාව තුල පාවිච්චි කරන ක්‍රමවේදයක්. එකක් තමයි රියල් ටයිම් ග්‍රොස් සෙටල්මන්ට්. එහෙම නැත්නම් අපි කියන තත්කාලීන දළ පියවීම් පද්ධතිය. ඒකෙදි सिद्ध කරන්නේ මේ බැංකු අතර सिद्ध වෙන මුදල් හුවමාරුවට අවසාන වශයෙන්, ඒ කියන්නේ බැංකුවක් අවසාන වශයෙන් අනිත් බැංකුවකට මුදල් හුවමාරු වීම सिद्ध කරන්නේ මෙන්න මේ තත්කාලීන ගෙවීම් පද්ධති, ගෙවීම් තත්කාලීන දළ ගෙවීම් දළ පියවීම් පද්ධතිය හරහා. කියන්නේ උදාහරණයක් විදිහට මම කියන්නම් ඕගොල්ලොන්ට මේකේ කරන්නේ net එකක් නෙමෙයි, ග්‍රොස් සෙටල්මන්ට්. ඒ කියන්නේ ඒ අවශ්‍ය වෙලාවේ තියෙන සම්පූර්ණ ගාණ ගෙවනු. නිකන් උදාහරණයක් විදිහට කියන්නම්, ඒක දවසක අද දවසේ එක බැංකුවක්
අපිටම A කියන බැංකුව B කියන බැංකුවට ගෙවන්න තියෙන මිලියනයක්. B කියන බැංකුව A කියන බැංකුවට මිලියන 5ක් ගෙවන්න. එතෙන්දී net කරලා නෙවෙයි. එහෙම නැත්නම් මේක සුද්ධ කරලා මිලියන 4ක් කර වැඩි එක්කෙනා අඩු එක්කෙනාට ගෙවන එක නෙවෙයි කරන්නේ. දෙපැත්තටම transaction දෙකක් යනවා RTGS හරහා. එහෙම නැත්නම් real time gross settlement system එක හරහා. ඒකට අවශ්‍ය මූලික නීති පද්ධතිය. එහෙම නැත්නම් මූලික නීති රාමුව तत्कालीन दल पीएमई पद्धति अवश्य मूलिक नीति राीम सह पीएमई पद्धति पणते प्रतिपादन अडंगुट मेहर वडा कार्यक्षम एक बैंक मुदल गोमा सिद्धवेणु अर मुदल गोमा एवगेम मंगर कली सुरकुम होमा अवश्य क्रियात्मक नीति पेमेंट एंड सेटलमेंट सिस्टम मेच्चर काले सुरकुम नैतिक बाधा विद्युत आकार सुरकुम कार्यक्षमता विच बाधा सुरकुम अवश्य विद्युत आकार अवश्य प्रतिपादन लबलो परिगणक आश्रित श्रीलंका महाबैंक परिगणक पद्धति अट सियलु बैंक वाल संबंध वेला आरटीजीएस तरह इवागेम सेटलमेंट क्रीम सदा सिक्यूरिटी सेटलमेंट सुरकुमारुवट अवश्य क्रियावली श्रीलंका महाबैंक परिगणक पद्धति अट सियलुम बैंक तमंगे परिगणक पद्धति जालगत करगन ए बैंक वीम सा पियवीम मेहर सिद्ध कर प्रतिपादने मत तमाय मे वेनकोट मे रियल टाइम ग्रॉस सेटलमेंट सिस्टम क्रियात्मक मेके क्रियात्मक उनाट මේකට අවශ්‍ය මූලික නීතිය ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් වඩා වර්ධනය කළා ස්ථාවර කළා තියෙනවා. ඒ වගේම ලංකාවේ අද වෙනකොට high value transaction, ඒ කියන්නේ අපි කියන විශාල මුදල් ප්‍රවාහ වමාරුවට යොදා ගන්න ප්‍රධානම යටිතල පහසුකම් ප්‍රමුවේදී තමයි මේ real time gross settlement system එක. එහෙම නැත්නම් තත්කාලීන දල පියවීම් පද්ධති. එතකොට බැංකුවකින් අනිත් බැංකුවකට මුදල් හුවමාරු කිරීමේ ප්‍රචලිතම ක්‍රමවේදය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්ක සියලුම බැංකු තමන්ගේ පරිගණක පද්ධතිය මංගත කරගෙන එහෙම නැත්නම් අර ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කිරීමට අවශ්‍ය ඒකාබද්ධකරණය කරලා දැන් පරිගණක පද්ධති හරහා තමයි සියලුම බැංකු මේ ඊයේ බැංකුවල මුදල් හුවමාරුව සිද්ධ කරන්නේ. ඒ වගේම මේ මුදල් යම් අවස්ථාවක එක බැංකුවකින් අනිත් බැංකුවකට ණයක් ලබා දෙනෝ නම් ඒකට අදාළ සිකියුරිටි එක එහෙම නැත්නම් ඊකට අවශ්‍ය සුරකුම හුවමාරු කරන්නේ මේ හරහාම තමයි ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දීලා දෙන මේ මධ්‍යම නිෂ්කාශන ක්‍රමවේදයන් වලට අදාළ ප්ලැට්ෆෝම් එක තුලින් विशाल मुदलकिन ස්ලිප්ස් පාවිච්චි කරන්නේ. එතකොට විශාල කියන්නේ number of transaction වැඩි ස්ලිප්ස් වල හැබැයි volume එක වශයෙන් ගත්තම RTGS වල number of transaction අඩුයි volume එක වැඩි. ඒක තමයි මේ දෙකේ තියෙන වෙනස. බැංකු අතර මුදල් හුවමාරුවට තමයි මේ දෙකම පාවිච්චි කරන්නේ. නමුත්
අපි කියන්නේ අර ගනුදෙනු කරුවන්ට මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට වගේ තමයි RTGS පාවිච්චි කරන්න පුළුවන්. මොකද වැඩි වටිනාකමකින් යුත් මුදල් ලා තමයි ඒ හරහා ගනුදෙනු කරන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා අන්තර්බැංකු ගෙවීම් පද්ධතිය එහෙම නැත්නම් අපි කියන ශ්‍රී ලංකා ඉන්ටර්බැංක් පේමන්ට් සිස්ටම් එක හරහා හුවමාරු කරන්නේ මිලියන 5ට වඩා අඩු ගනුදෙනු නිසා මේ විශේෂයෙන්ම සිල්ලර ගනුදෙනු කරුවන්ට අපේ කියන රිටේල් කස්ටමර්ස්ලට තමන්ගේ වැටුප එහෙම නැත්නම් තමන්ගේ මොනවා හරි වෙනත් ගෙවීමක් එහෙම නැත්නම් තමන්ට ලැබෙන දෙයක් ලබා ගන්න පාවිච්චි කරන්නේ ස්ලිප්ස්. ඒතකොට මේ දෙකේ වෙනස ඒක. හැබැයි අන්තිම සෙටල්මන්ට් එක කරන්නේ ස්ලිප්ස්ල RTGS හරහා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඒක මම ඕගොල්ලොන්ට පැහැදිලි කරලා දෙන්නම්. අපි හිතමු අද දිනයේ එක් බැංකුවකින් ඒ කියන්නේ බැංකුවකින් අනිත් බැංකුවකට අපි හිතමු සෙලාන් බැංකකින් සම්පත් බැංකුවට ස්ලිප් ෆයිල් එකක් ගියා කියලා මේ මේ විදිහට උදාහරණයක් මතක තියාගන්න. අපි හිතමු කස්ටමර්ස්ලා 5 දෙනෙක් ඉන්න සෙලාන් බැංකුව. සම්පත් බැංකෙත් කස්ටමර්ස්ලා 5 දෙනෙක් ඉන්න. උදාහරණයක්. අපි හිතමු ලොකුම ඔය කම්පැනිස් පහක්. එතකොට ඒගොල්ලොන්ගේ සැලරි සම්පත් බැංකුවේ තියෙන මේජර් කස්ටමර්ස් ලාගේ සැලරිස් යනවා අනිත් බැංකුව වලටත් යනවා සෙලාන් බැංකුවටත් යනවා. එතකොට අපි ස්ලිප්ස් ෆයිල් එක සම්පූර්ණයෙන් අපි හිතමු මේ කස්ටමර්ස්ලා 5 දෙනාගෙන් අපි පහසුවට හිතාගමු මේ බැංකු දෙක විතරයි තියෙන්නේ කියලා. එතකොට සම්පත් බැංකුවේ ඉන්න මේ මේ කම්පැනිස් පහේ සැලරි ගන්න ඔක්කොම කස්ටමර්ස්ලා ඉන්නේ සෙලාන් එකේ කියලා හිතමු. එතකොට වෙන්නේ මොකද මේ ස්ලිප් එක අපි නිර්මාණය කරලා සම්පත් බැංකුවේ ගිණුම් පහ ඩෙබිට් වෙලා sorry සෙලාන් බැංකුවේ මේජර් කස්ටමර්ස්ලා 5 දෙනාගේ ගිණුම් පහ ඩෙබිට් වෙලා සම්පත් බැංකුවේ ඉන්න කස්ටමර්ස්ලා 500කට ක්‍රෙඩිට් ටික යනවා ඒගොල්ලොන්ගේ සැලරි ටික. ඒ දවසේම තව සම්පත් බැංකුවේ කස්ටමර්ස්ලා 5 දෙනෙක් ඩෙබිට් වෙලා සෙලාන් බැංකුවේ කස්ටමර්ස්ලා 1000කට සැලරි එනවා කියලා හිතමු. එතකොට මෙන්න මේ ස්ලිප්ස් දෙකෙන් වෙන්නේ අර රිටේල් කස්ටමර්ස්ලාගේ ක්‍රෙඩිට් ටික යන්නේ. හැබැයි මෙහෙම ගියාම අවසානයේ අන්තිමට වෙන්නේ සම්පත් එකට සෙලාන් එකට ගෙවන්න මිලියන 10ක් තියෙනවා සෙලාන් එකට සම්පත් එකට ගෙවන්න මිලියන 10ක් තියෙනවා කියලා හිතමු. අන්න ඒ ට්‍රාන්සැක්ෂන් දෙක කරන්නේ RTGS සහ. ඒකයි මම කිව්වේ ස්ලිප්ස් වල මුල් පැත්ත. ඒ කියන්නේ ගෙවීම් පැත්ත සිද්ධ වුණාට රිටේල් පැත්ත සිද්ධ වුණාට ස්ලිප්ස් හරහා පියවීම සිද්ධ වෙන්නේ RTGS සහ. එතකොට මේ මේ මේක සම්පූර්ණ ක්‍රියාවලියට මේ දෙකේම එකක එකතුවක් වෙනවා. මොකද අර මම කලින් කිව්වේ පොඩි ගණන් තමයි ස්ලිප්ස් හරහා ට්‍රාන්ස්ෆර් වෙන්නේ. නමුත් අර ටෝටල් බල්ක් පේමන්ට් එක බැංකුවකින් අනිත් බැංකුවට යන්න තියෙන ගෙවන්න තියෙන ගාණ ගෙවන්නේ RTGS හරහා. ඒ දෙක පැහැදිලි දෙ දෙකේ වෙනස එතකොට. සර් එතකොට මේ RTGS එකේ ලිමිට් එකක් තියෙනවද මොනවා හරි? ඒ කියන්නේ උඩ පැත්තටද යට පැත්තටද? ඒ කියන්නේ අවම ගානද උපරිම ගානද ලිමිට් එක අහන්නේ? ඔව් ඒක තමයි සර්. මේ එහෙම ලිමිට් එකක් තියෙනවද උපරිම ගාන? නෑ උපරිම ගානක් නෑ. අවම ගාන තමයි කියන්නේ අපි ස්ලිප්ස් වලින් තමයි පහ මිලියන පහට වඩා අඩු පිට යවන්නේ. ඒක යවන්න වෙනවා. ඊට පස්සේ සෙටල්මන්ට් පාර්ට් එකට තමයි RTGS එකේ තෙන්දි උපරිමයක් නෑ. හරි සර් තෑන්ක් යූ. එතකොට මේ දෙක පැහැදිලි නේද? ඔව් සර් පැහැදිලි. ඔව් එතකොට ස්ලිප්ස් වල තියෙන එකම දේ තමයි ස්ලිප්ස් අර රියල් ටයිම් එකක් නෙවෙයි. ස්ලිප්ස් වල අපි ක්‍රෙඩිට් එක ඉවෙලෙම යන්නේ නැහැ. ඒකට තියෙන බැච් වයිස් තමයි රිලීස් වෙන්නේ. ඒ කියන්නේ අද අපි ස්ලිප්ස් රන් වෙන ටයිම් එකක් තියෙනවා බැංකුව අතර. ඒ ටයිම් එකේ තමයි ස්ලිප්ස් ප්‍රොසෙස් වෙන ටයිම් එකත් එක්ක තමයි මේ ස්ලිප්ස් වල ක්‍රෙඩිට් එක රිලීස් වෙන වෙලාව වෙන්නේ. නමුත් RTGS ඒකේ නමම තියෙන්නේ තත්කාලීන. එහෙම නැත්නම් රියල් ටයිම්. නමුත් ස්ලිප්ස් වල තියෙන්නේ ඒක තත්කාලීන නෙමෙයි ඕෆ්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ස්ලිප් මුල් කාලයේදී අපි කිව්වේ අද දැම්මම ස්ලිප් එකක් ඩේන් එකේ තමයි රන් වෙන්නේ.
පහුවදා එතකොට ක්‍රෙඩිට් වෙන්නේ. නමුත් මේ වෙනකොට ඒක වර්ධනය කරලා තියෙනවා දින අතරමැදත් කීප වතාවක්, එක් වතාවක් හෝ දෙතුන් වතාවකින් මේ ස්ලිප්ස් ට්‍රාන්සැක්ෂන් එක වෙනවා. ඊගාවට කොමන් කාඩ් එකෙන් පේමන්ට් ස්විච් එක. දැන් ඔය කොමන් කාඩ් එහෙම නැත්නම් පොදු ගෙවීම් ප්‍රමෝයේදී කාඩ් පේමන්ට්ස් වලට එතෙන්දිත් අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ දැන් අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ මේ කොමන් කාඩ් ඇන් පේමන්ට් ස්විච් එක එහෙම නැත්නම් පොදු කාඩ්පත් සහ ගෙවීම් ස්විච් එක නැත්නම් ස්විච් එක හරහා මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ සියලුම බැංකුවල ATM ජාලගත කිරීම එක ස්විච් එකකට අරගෙන තියෙන කොමන් ATM ස්විච් එක. එහෙම නැත්නම් පොදු ATM ස්විච් එකට ලින්ක් කරලා තියෙන. එතකොට අපිට ඕනම බැංකුවක කාඩ්යක් වෙන බැංකුවකට දාලා වෙන මැෂින් එකකින් අපිට මුදල් ගන්න පුළුවන්. හැබැයි එහෙම මුදල් ගත්තට පස්සේ ඒකේ තියෙන විශේෂත්වය ඒක මේ ශ්‍රී ලංකා කියන්නේ ලංකාවේ ලංකා ක්ලිය ප්‍රයිවට් ලිමිටඩ් මේ ක්‍රමවේදය හඳුන්වලා දෙන්න කලිනුත් අපිට ওই වැඩේ කරගන්න පුළුවන් වුණා. හැබැයි එතෙන්දි මේ යටිතල පහසුකම් සැලසුවේ එක්ක වීසා කම්පැනි එක නැත්තම් මාස්ටර් කම්පැනි එක. වීසා හරි මාස්ටර් හරි හරහා තමයි මේ පේමන්ට් එක එතකොට අපිට සිද්ධ වුනේ. ඒ කියන්නේ අපි නිකන් උදාහරණයක් ගමු මගේ account එකේ ATM කාඩ් එක තියෙන්නේ ලංකා බැංකුවේ ATM කාඩ් එකක්. මම මේක අරගෙන ගිහිල්ලා HNB machine එකකින් සල්ලි ගත්තා. දැන් මේ පොදු ATM ජාලගත ක්‍රමවේදය ලංකා ක්ලියර් හඳුන්වලා දෙන්න කලිනුත් මට මේ දේ කරන්න පුළුවන්කම තිබ්බා. වීසා කියලා මාක් එක ගහලා තිබ්බ ATM machine එකකින් අපිට ඔය වීසා කාඩ් එකක් පාවිච්චි කරලා ගන්න පුළුවන්. හැබැයි එකම දේ payment එක එතකොට එන්නේ වීසා කම්පැනි එක හරහා. ඒ කියන්නේ US වල තියෙන වීසා කම්පැනි හරහා තමයි settlement එක ආවේ මගෙන් සල්ලි මට ATM එකෙන් HNB එක සල්ලි දුන්නට මගේ account එක තියෙන BOC මේ BOC සල්ලි ටික debit කරලා HNB එකට යවන එක සිද්ධ වෙන්නේ ඒ අතරමැදියා විදිහට කටයුතු කරේ Visa company එක. එතකොට මේකෙන් සිද්ධ වෙච්ච රටක් විදිහට අපිට විශාල පාඩුවක් වුණා. අපි එක transaction එකකට අපි Visa company එකට ඩොලර් 7 ගාණක් ගෙවුවා. එතකොට ඒ කාලේ හැටියට රුපියල් 30ක් වගේ මං හිතන්නේ Visa transaction එකකට අපි cost එකක් විදිහට කස්ටමර්ගෙන් අඩු වුණා. එතකොට ඒ රුපියල් 30න් බැංකුව වලට හම්බ වෙන්නේ පොඩි ගාණක් වැඩි මුදල Visa කම්පැනි එකට තමයි ගෙවන්න සිද්ධ වුනේ. අන්න ඒ தත්ත්වය වෙනස් කළා පොදු ATM ස්විච් එක එහෙම නැත්නම් common ATM ස්විච් කියන එක හඳුන්වලා දුන්නා. එතෙන්නේ සිද්ධ වුනේ දැන් ලංකාවේ ලංකා ක්ලියර් එහෙම නැත්නම් ලංකා පේ කියලා ස්ටිකර් එක තියෙන ATM එකකින් අපිට ලංකාව තුල ඕනෑම බැංකුවක ATM කාඩ් එකක් පාවිච්චි කරලා අපේ මුදල් ගැනීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේ ක්ලියරින් සෙටල්මන්ට් එක එහෙම නැත්නම් මේ පියවීම සිද්ධ කරන්නේ වීසා වෙනුවට ලංකා ක්ලියර් කම්පැනි එක. එතකොට ඒකෙන් මේ පිරිවැය අඩු කරා. දැන් මං හිතන්නේ පියල් 15ක් සමහර බැංකු 10ක් ඒ වගේ ගණන් වලට අඩු කරලා තියෙන්නේ අද බැංක ATM එකකින් සල්ලි ගත්තොත් වෙන කමිෂන්. මොකද හේතුව මේක දැන් ලංකා ක්ලියර් එක ගන්න පියල් 5ක් 10ක් වගේ අඩු ගන්න. ඒකත් කස්ටමර්ගෙන් ක්ලේම් කරන්නේ බැංකුවෙන් තමයි ක්ලේම් එක ගන්න. ඒ නිසා මේ තත්ත්වයේ එක රටේ ඒ කියන්නේ විදේශ විනිමය ඉතුරු වෙන එක ඉතුරු නැහැ. මොකද අපි වීසා එකට ගෙවුවා නම් ඩොලර් වලින් ගෙවන්න ඕන. අනිත් පැත්තෙන් ගනුදෙනු කරුවන්ගේ පිරිවැය අඩු වෙනවා. දැන් ගනුදෙනු කරුවෙකුට තමන්ගේ බැංකු කාඩ් එක ගන්න එකෙන් සල්ලි ගන්න තමන්ගේ බැංකුවක ATM එකක් වාගෙන යන්න ඕනේ. ඊට වඩා පිරිවැය අඩුවෙන් ඕනෑම ATM එකකින් මුදල් ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඒකත් මේ payments and settlement system act එකෙන් එහෙම නැත්නම් ගෙවීම් සහ පියවීම් පද්ධති පනතෙන් හඳුන්වලා දීපු නීතිය හරහා ලංකා ක්ලියර් එහෙම නැත්නම් ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් විසින් ලබා දීපු නව යටිතල පහසුකමක් තුලින් සිදු කරගන්නා සේවයක්. එතකොට ඒකත් අපිට ඇතිවිච්ච විශේෂ තත්ත්වයක්. එතකොට point of sales machines අපි කියන්නේ POS machines කියලා. ඒ කියන්නේ වෙළෙන්දන් ගාව තියෙන POS තුත් අපිට දැන් ලංකා ක්ලියර් එක හරහා settlement සිද්ධ කරන තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒක තාම 100%ක් වර්ධනය වෙලා නැහැ. නමුත් අනාගතයේදී අපි වීසා හෝ මාස්ටර් වෙනුවට මේ ක්ලියරින් එහෙම නැත්නම් settlement system එක ලංකාව තුලින්ම සිද්ධ කරගන්න පුළුවන්. එතකොට අපිට මේ POS transaction වලට අතිරේක කමිෂන් එකක් ගෙවීම
ඒකෙන් අපිට එකක් විදේශ විනිමය ඉතුරු කර ගැනීම අනිත් එක ගනුදෙනුකරුවන්ගේ පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ජංගම දුරකථන හරහා තියෙන මොබයිල් පේමන්ට් ඇප්ස් මොබයිල් පේමන්ට් ඇප්ස් වලින් කරන ට්‍රාන්සැක්ෂන් උ ලංකා ක්ලිය හරහා සිද්ධ කර ගැනීමට වර්ධනය කරලා තියෙන තත්ත්වයක් තුන ඒවයිනුත් අපිට තියෙන කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. ඊටකොට common ATM switch එක මම කලින් කතා කරා ඊගාට තව තියෙනවා CEFTS SEFTS කියන එක. ඒ කියන්නේ එක් බැංකුවකින් අනිත් බැංකුවකට මුදල් එසැණින් ලබා දෙන ක්‍රමවේදයක්. ඒකට සිංහල වචනේ පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු පද්ධතිය. Common Electronic Fund Transfer System. ඒක ඕගොල්ලෝ දන්නෝ විද්‍යුත් බැංකුකරණය තියෙන ගනුදෙනු කරුවෙකුට එහෙම නැත්නම් කවුන්ටර් එකට ගිහිල්ලත් පුළුවන් තමන්ට සේෆ් ට්‍රාන්ස්ෆර් එකක් කරගන්න තමන්ගේ ගිණුම ඩෙබිට් කරලා තමන්ට අවශ්‍ය වෙනත් බැංකුවක ගිණුමක විස්තරයක් නිවැරදිව ලබා දීම තුලින් සේෆ් එක හරහා එසැණින් ඒ කියන්නේ තත්කාලීනව මුදල් හුවමාරු කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන සෙටල්මන්ට් එක සිද්ධ වෙන්නේ RTGS හරහා පසු අවස්ථාව. හැබැයි ඉවෙලෙම අර ස්ලිප් එකයි සෙෆ්ස් එකේ වෙනස තමයි ස්ලිප් එකේදී අපි ට්‍රාන්ස්ෆර් එක කරාට ඒක ප්‍රොසෙස් වෙන්නේ යම් කාල සීමාවක් ගත වෙනවා. සමහර විට අපිට අද දිනේ අට් ඔෆ් ටයිම් එක පහු වුණොත් අපිට අද දවසේ බෑ ආයි හෙට තමයි ඒක ප්‍රොසෙස් වෙන්නේ. හැබැයි සෙෆ්ස් වල තියෙන වෙනස එසැනින් ඒ තප්පරෙන් අපි ඕකේ කරපු මොහොතෙම ක්‍රෙඩිට් එක යනවා ඒ අනිත් අදාළ බැංකුවට. ඔව තමයි මේ ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ විසින් හඳුන්වලා දීපු නව ප්‍රවණතා සහ නව ගෙවීම් ක්‍රමවේදය. එතකොට මේ සම්බන්ධයෙන් තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? සර් මේ එතකොට අර ඇප් එකක් කරහා පේමන්ට් කරනකොට ඔන්ලයින් ට්‍රාන්ස් එකක් කරනකොට ඒකත් සිද්ධ වෙන්නේ සෙෆ්ට් එක හරහා. Again, ඒකෙත් අපි within the bank ද without outside the bank වලදී අපි සෙෆ්ට් එක තමයි පාවිච්චි කරන ක්‍රමවේදය. Within the bank නම් ඒ online එක direct link වෙනවා අපේ පද්ධතියට. Direct debit කියන්නේ මොකද්ද? Direct debit කියන්නේ අපිට යම් අවස්ථාවක debit වීම සඳහා ඒ කියන්නේ කලින් pre-schedule. ඒ කියන්නේ direct අපි විසින් යොමු කරන ලද debit account එකක් अंतर्जाल बैंक मोबाइल बैंकिंग बैंक लबादी विना निश्चित ගනුදෙනුකරුගේ නියෝගයකින් යම් බැංකු ගිණුමක් ඩෙබිට් කළා ඒ අවශ්‍ය අපේ ක්‍රෙඩිට් එක ලබා දීපු ගිණුම් වලට ලබා දී. එතකොට මේවා සියල්ලම අවසාන වශයෙන් පියවීම සහ ගෙවීම සිද්ධ වෙන්නේ අපි කතා කරපු අර නීති පද්ධතිය වෙන්නේ ගෙවීම සහ පියවීම පද්ධති පනත. එතකොට මේවා ඇවිල්ලා මේ පරිගණක පද්ධතියේ තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක පාවිච්චි කරන ක්‍රමවේදයන් අවසාන වශයෙන් දේශීය මූල්‍ය පද්ධතියට නීතිය අනුකූල කරලා තියෙන ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ. ඒ ටික තමයි මේ නීතිය හරහා අපි කතා කරන්නේ. පැහැදිලිද ඒ ටික? ඔව් සර්, thank you. exam postpone වෙලා නැහැ කියලා කවුද කියන්නේ? සේ එක්සෑම් වල වදන්ත ගැනත් අහනවද? මොන වදන්තද? ඒ කියන්නේ මේ අපිට කිව්වෙ දැන් මේ 35 වදන්ති වගේම වදන්ති අහනවා 35 42 වදන්ති එහෙම? ඔව්, ඔය කියලා තියෙන වදන්ති ඔය ලෙවල් එකට දැනගත්තම ඇති. දැන් මම ඔය කියලා දෙන්නේ ඔයාලට යන්න ඕන දුර තමයි. ඊට එහාට බලන්න ඕනේ. හැබැයි දැන් මම ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ වදන්ති ගොඩක් කතා කරේ නේ. හැබැයි විනිමය විල්පත් ආඥා පනත වගන්ති විශාල ප්‍රමාණයක් කිව්වා. එතකොට විනිමය විල්පත් ආඥා පනත ගැන ප්‍රශ්නේදී ඒ අනිවාර්ය වගන්ති
ඒ ප්‍රමාණය මතක තියාගන්න වෙනවා. ගෙවීම් සහ පියවීම් පද්ධති බලතේ වගන්ති හතරක් පහක්නේ අපිට මතක තියාගන්න ඕන. ඊට එහාට අපිට නැහැ. ඒකේ සරලව වගන්තිය මොකද්ද? ඒකෙන් තියෙන්නේ මොකද්ද කියලා දැනගත්තම ඇති. පැහැදිලි? හරි. එහෙනම් අපිට අද අපිට අලුත් පාඩමක් පටන් ගන්න පුළුවන්. ඒ ටියුට් එක ඔයාලට ෂෙයා කරලා තියෙනවද දැන්නේ මුදල් විශුද්ධීකරණයේ 11. मुदल विशुद्धीकरण संबंध नीति मुखद मुदल विशुद्धीकरण बैंकुकोहमद मुदल विशुद्धीकरण वलक्वाहमद बैंकुलट एक अदालेन्नी की मुदल विशुद्धीकरण संबंधि अभी कथाकोट जनगण मूलिक देव මොකද වර්තමානයේ බැංකු කියන්නේ අපි සාමාන්‍යයෙන් මීට අවුරුදු 20කට කලින් සහ අද බැංකුකරණයේ කියන එකේ තියෙන මූලික වෙනසක් තමයි මීට අවුරුදු 20කට කලින් බැංකුකරණයේ බැංකුවල වැඩි ප්‍රමුඛතාවයේ තිබ්බේ ගනුදෙනුකාර සේවා. අපි කොහොම හරි වැඩි කස්ටමර් බේස් එකක් අරගන්න එක, ඔවුන්ට වැඩියෙන් සර්විස් එක දෙන එක, වැඩිපුර ලාභ ගන්න නම් වැඩිපුර ගනුදෙනුකරුවෝ ලබා ගැනීම තමයි අරමුණ වුනේ. එතකොට අපේ ස්ටාෆ් එක ඇලොකේට් කරනකොට එහෙම නැත්නම් බැංකුවක වැඩිපුර ස්ටාෆ් එක දැම්මේ මේ ෆ්‍රන්ට් ඔෆිස් එකට. ගනුදෙනුකරුවෝ එක්ක කතා කරන්න, ගනුදෙනුකරුවන්ව කැන්වස් කරන්න, ඒකට තමයි වැඩි ප්‍රමුඛතාවය දුන්නේ. හැබැයි මේ தත්ත්වය මේ පසුගිය අවුරුදු 20ක 25ක වගේ කාලය තුල ලෝකෙම වෙනස් වෙනවා. මොකද ඒකට හේතුව තියෙන්නේ මේ 1970 අගභාගයේ ඉඳලා ලෝකයේ විශාල ලෙස මේ සිද්ධ වුණ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය කියන දෙක. එතකොට මුදල් විශුද්ධීකරණය කියන එක මූලික වශයෙන් ගත්තොත් මොකද්ද මුදල් විශුද්ධීකරණය කියන්නේ? මේ 1960-70 කාලවල මහා පරිමාණයෙන් ලෝකයේ නීති විරෝධී ක්‍රමවලින් මුදල් හොයලා ඒ හොයපු මුදල් නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට ඇතුළත් කරලා ඒ තුලින් වත්කම් මිලටගෙන එහෙම නැත්නම් නීත්‍යානුකූල වත්කම් වල ආයෝජනය කිරීම තුලින් මේ නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් ආපු මුදල නීත්‍යානුකූල මුදල් සමග එකතු වීම තුලින් ලෝකයේ විශාල අර අපි කියන මේ ජාවාරම් කරුවන් එහෙම කියන්නේ අර ඔය මාෆියා කල්ලි ඔයගොල්ලන්ට ඔය පහුගිය ඔය 1970 80 කාලවල ලෝකයේ වේගෙන් ජනප්‍රිය වුණා ඔය මෙක්සිකෝ වගේ රටවල් වල මාෆියා කල්ලි. ඒ ඇතැම් රටවල් වල මේ ලෝකයේ ඉන්න විශාල ඒ කියන්නේ නීත්‍යානුකූලව ධනය හොයපු පුද්ගලයන්ගේ ධනය වගේ දහගුණයක් තියෙනවා මේ මාෆියා කල්ලි වල අයිති අය. එහෙම නැත්නම් ඒවයි ඉන්න ඔය නායකයෝගේ වත්කම් යටතේ. ඒ தත්ත්වය ඇති වෙන්නේ හේතුව තමයි මේ නීති විරෝධී ක්‍රමවලින් මුදල් සෙවීමට අවශ්‍ය, ඒ කියන්නේ ඒ හොයලා ඒකෙන් නීත්‍යානුකූල වත්කම් අරගත්තට පස්සේ රජයක් එහෙම නැත්නම් ලෝකයේ තියෙන රජයන් විසින් ඒක නීති විරෝධී කියලා මේක තහනම් කරන්න කිසිම නීතියක් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි ඔය ඔගොල්ලොන්ට බලන්න පුළුවන් ඔය ලෝකේ ඉන්න ඇතැම් මාෆියා සංවිධානවල ඔය දකුණු ඇමරිකා ලතින් ඇමරිකානු රටවල් වල ඉන්න ඔය වැඩිපුරම නීති විරෝධී මුදල් හොයන එක ක්‍රමයක් තමයි අවි ඒ කියන්නේ ආයුධ ජාවාරම් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්. ඒකට ලෝකේ වැඩිපුරම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළා ජාවාරම් කිරීමට සම්බන්ධ ඔය කේන්ද්‍රස්ථානයේ වෙලා තියෙන ඔය ලතින් ඇමරිකානු මෙක්සිකෝ ආශ්‍රිත මාෆියා සංගම්වල ප්‍රබලයින්ගේ කතා ඕගොල්ලොන්ට ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා බලන්න පුළුවන්. සමහර අය සිගරට් එක පත්තු කරන්නේ ඩොලර් කොලින් ඩොලර් 100 නෝට්ටුවෙන් කියන ලෙවල් එකට. ඒවා බොරුද කියලා අතිශෝක්තිය වෙන්නත් පුළුවන්. නමුත් ඒ වගේ කතාවල් තියෙන්නේ ඒ තරම් ඔවුන් මේ නීති විරෝධී ආකාරයට මුදල් උපයව නිසානේ. හැබැයි අපිට නිවැරදි ආකාරයට මුදල් හොයපු කෙනෙකුට ඒ ලෙවල් එකට යන්න බෑ. මොකද එහෙම බිස්නස් ලංකා ලෝකේ අඩුයි.
ඉතින් ඒ නිසා තමයි මේ මුදල් විසුද්ධීකරණය කියන ක්‍රියාවලියට මිනිස්සු පෙළඹුණේ. එතකොට මුදල් විසුද්ධීකරණය කියන්නේ නීති විරෝධී ආකාරයට මුදල් උපයලා ඒ මුදල නීත්‍යානුකූල මුදල් සමග මිශ්‍ර කරලා නීත්‍යානුකූල වත්කම් මිලට ගැනීම. උදාහරණයක් විදිහට අපි හිතමු කෙනෙක් කුලියට මිනී මරන. කුලියට මිනී මරලා ලබා ගන්න මුදල ඔහු ඒහා සමානව කඩේකුත් දාගෙන අන්න අර කඩේ සිල්ලර කඩේ account එකකට තමයි අර සල්ලිත් දාන්නේ. ඊට පස්සේ ආ සිල්ලර කඩේ දියුණු කරනු grocery එකක් කරනු එහෙම නැත්නම් සුපර් මාකට් එකක් කරනවා. ඊට පස්සේ මෙයාගේ මුදල් අපිට හොයාගන්න බෑ මොන සල්ලි, ඒ කියන්නේ නීත්‍යානුකූල මුදල්ද නීති විරෝධී මුදල්ද කියලා මේ දෙක මිශ්‍ර වුණාට පස්සේ. ඒක තමයි මේ බ්ලැක් මනි, එහෙම නැත්නම් අපි කියන මේ මුදල් විසුද්ධීකරණයේ තියෙන බරපතලකම. මේ අවස්ථාවේ මුදල් විසුද්ධීකරණය කරන අවස්ථාවේ යම් කිසි කෙනෙක්ගේ මුදල අපි හරියට ඩෙන්ටිෆයි කරගත්තේ නැත්නම් පසු අවස්ථාවක මේ මුදල නීත්‍යානුකූල මුදල් සමග එකතු වුණොත් අපිට මේක බෙදා වෙන් කරගන්න බෑ. අපි අර උදාහරණයකට කියනෝ නම් මුදේ තියෙන වතුර අරගෙන අපිට කියන්න බෑ මේක මොන ගඟෙන් ආපු වතුරද කියලා. කැලණි ගඟෙන්ද මහවැලි ගඟෙන්ද කියලා දැන් දෙක ඔක්කොම එකතු වෙලා. අන්න ඒ වගේ මේක ඒකයි මේ කොච්චර අපි නීති හැදුවත් මේ මුදල් විසුද්ධීකරණයේ වගේ ක්‍රියාවලියකින් ඒ අවස්ථාවේ යම් කෙනෙක් නීත්‍යානුකූලව එහෙම නැත්නම් නීතියට හසු කර ගැනීම සිද්ධ නොකරගත්තොත් පසුව වුණ නීත්‍ය නීතියට ගේන්න බැරි. මේ දෙක මික්ස් කරාම අපිට තියෙන බරපතලව මේ බේර ගන්න අමාරු වෙනවා. මේක නීති විරෝධී ක්‍රමෙන් දාවේ නීත්‍යානුකූල ආකාරයට දාවේ කියලා. මොකද ඒකට අර ආපු සෝස් එක, අපි කියන්නේ සෝස් ඔෆ් ෆන්ඩ්ස්, එහෙම නැත්නම් මුදල ඉපයු ක්‍රමවේදය නීතිය ඉදිරියට ගෙනල්ලා අපිට බෑ හරියටම දඬුවම් කරන්න. මේක නීති විරෝධී ආකාරයට ආපු මුදල් තමයි මේ ටික. ඒ නිසා තමයි මේ මුදල් විසුද්ධීකරණය කියන එක සම්බන්ධයෙන් ලෝකයේ යම් ආකාරයක නැඹුරුවක් එන්නේ මේ මුදල් විසුද්ධීකරණේ වැළැක්විය යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම 80 දශකයෙන් පටන්ගෙන මේ ලෝකයේ මුදල් විසුද්ධීකරණය සම්බන්ධව යම් යම් නීති රෙගුලාසි ආරම්භ වුණා මේ මුදල් විසුද්ධීකරණේ වැළැක්වීම සඳහා. එතෙන්දි මූලික වශයෙන්ම අරමුණු කරගත්තේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම නවත්තන්න සහ ආයුධ නීති විරෝධී ආයුධ ජාවාරම නවත්තන්න. ඒ වගේම ඉතින් අනිත් ඒවත් මහා පරිමාණයෙන් තිබෙන්නේ නැති වුණාට මේ දෙක තමයි ලෝකේ පුරා මහා පරිමාණයෙන් සිද්ධ වුණේ මේ 80 දශකයේ මුල් අවස්ථාවේ. එතකොට මොකද්ද මුදල් විසුද්ධීකරණය කියන්නේ? නීත්‍යානුකූල නොවන ප්‍රමෝලින් උපයපු මුදල් නීත්‍යානුකූල මුදල් සමග එකතු කරලා යම් වත්කම් මිලදී ගැනීම තුලින් මේවා නීත්‍යානුකූල මුදල් බවට පත් කිරීම. ඒක පැහැදිලිනේ. මුදල් විසුද්ධීකරණය කියන එක පැහැදිලිනේ. මොකද ඊට පස්සේ අපි කතා කරන සියල්ලම මුදල් විසුද්ධීකරණය මත තමයි. ඒ හරි. ඊගාවට ඇයි මේ මිනිස්සු මුදල් විසුද්ධීකරණයට පෙළඹෙන්නේ? ඒකත් අපි බලමු. මොකද මුදල් විසුද්ධීකරණයට පෙළඹෙන ප්‍රධානම හේතුව තමයි එකක් තමයි මේ ලාභ උපරිම කරන්න පුළුවන් නීති විරෝධී ක්‍රමවලට උපයන කොට. දැන් ඕගොල්ලෝ දන්නෝ ලංකාවේ තියෙන ගොඩක් බිස්නස් වල ප්‍රොෆිට් මාජින් එක සාපේක්ෂව 10%ක් 15%ක් අතර තියෙනවා. ඊට වඩා වැඩි වෙන බිස්නස් හරි අඩු 20%ක් 25%කට යන්න පුළුවන්. ඉතාලම අඩු බිස්නස් ප්‍රමාණය. ගොඩක් බිස්නස් වල ප්‍රොෆිට් මාජින් එක 10%යි 15%යි. එතකොට 10%ක් ලාභ ගන්න බිස්නස් එකක් කරපු කෙනෙක් තමන්ගේ මුදල ඩබල් කරන්න අරක 10 පාරක් කරන්න. මොකද 10% ගානේ 10 සැරයක් කරොත්නේ 100කින් ලාභේ වැඩි. හැබැයි නීති විරෝධී ක්‍රියාකාරකම් වල ප්‍රොෆිට් මාර්ජින් එහෙම කියන ලාභාන්තිකේ වැඩි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වගේ එකක ලාභාන්තිකය සමහර වෙලාවට 100ට 1000. 100ට ගන්න එක විකුණන්නේ 1000ට. එහෙම නැත්නම් 10000. එතකොට 10000ක් 1000ක් වගේ ලාභාන්තිකයක් තියෙනවා. හැබැයි නීත්‍යානුකූල ක්‍රමවල මේ ලාභාන්තිකය අඩු නිසා මේ ලාභ උපරිම කිරීම අමාරුයි
නීත්‍යානුකූල ව්‍යාපාර හරහා. එතකොට මුදල් විශුද්ධීකරණයට ප්‍රධානම හේතුවක් තමයි නීත්‍යානුකූල ව්‍යාපාරයක් කරන් යන කෙනෙක් නීති විරෝධී උපක්‍රමයේ ක්‍රම ක්‍රියාවලියක යෙදিলা තමන්ගේ ලාභය ලාභාන්තිකේ වැඩි කරගෙන අවසානයේ මේ ඒ ලාභය නැවත යොදා ගන්නු නීත්‍යානුකූල වක්කම් මුදල් නීත්‍යානුකූල වක්කම් මිලට ගැනීමට. ඒ වගේම බදු පෙරහැර හරින්නක් මේ නීති විරෝධී මුදල් විශුද්ධීකරණය කරන. ඒ කියන්නේ තමන්ට මුදල් එන ආකාරය හෙළි කරන්නේ. මොකද යම් කිසි පුද්ගලයෙක් තමන්ට මුදල් එන ආකාරය හෙළි කරොත් ඒකට ලංකාවේ සහ ලෝකයේ ගොඩක් රටවල්වල ආදායම් බදු ගෙවිය යුතු වෙනවා. එතකොට ඒ ආදායම් බදු වලින් බේරෙන්න තමයි මේ මුදල් විශුද්ධීකරණය කරන්නේ. ඒ වගේම නීති විරෝධී ආකාරයට ඉපයු මුදල් තමන් ගාව තියාගත්තම යම් අවස්ථාවක ඒක නීත්‍යානුකූල තත්ත්වයට පත් නොකර තියා ගැනීම තුලින් අර නීති විරෝධී ක්‍රියාවලියට තමා යෙදුණයි කියලා අධිකරණය ඔප්පු කරන්න ලේසි වෙනවා. ඒ කියන්නේ නීති විරෝධී මුදල් තිබුණොත් දැන් ඒකනේ ඔය ගොඩක් වෙලාවට ඕගොල්ලොන්ට දැන් මෑත කාලීන ඔය කුඩු වත් කුඩු ජාවාරම් කරුවා දැන් එහෙනවද 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 ඔව් ගොඩක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ අල්ලගත්තම ෆිසිකල් කෑෂ් උත් අල්ලගන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ෆිසිකල් කෑෂ් විදිහට තමයි තියාගන්නේ බැංකුවක දාන්නේ. මොකද හේතුව එහෙම දැම්මොත් ඒගොල්ලෝන්ගේ මුදල් අහපු ආකාරය හෙලි කරන්න වෙනවා. දැන් අපි අද වෙනකොට මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ලංකාවේ යම් යම් නීති හඳුන්වලා තියෙන නිසා කෙනෙකුට ඇවිල්ලා ගිණුමක් විවෘත කළා තමන්ගේ ගිණුමට මිලියන 10ක් ගන්න බෑ. අපි මේ මුදල් ලැබිච්ච ආකාරය හෙලි කරන්න ඕන බැංකුවට. ඒ නිසා තමයි ෆිසිකල් කෑෂ් තියාගන්නේ ගොඩක් මේ නීති විරෝධී මුදල් පේන පුද්ගලයෝ. ඒකට හේතුව තමයි මේ ෆිසිකල් කෑෂ් තියාගත්තේ නැතුව ගිහිල්ලා බැංකුවකට දාන්න ගියාම එතෙන්දී ප්‍රශ්න කිරීම වලට ලක් වෙනවා කොහොමද මේ මුදල් ලැබුණේ කියලා. ඒක නිසාම තමයි අනිත් පැත්තට මෙහෙම ෆිසිකල් කෑෂ් තියාගෙන ඉන්නව හැබැයි තියාගෙන ඉන්න දීර්ඝකාලීනව තියාගත්තම තියෙන ප්‍රශ්නේ තමයි කොයි වෙලාවේ හරි ෆිසිකල් කෑෂ් අහු වුණාම යම් අවස්ථාවක අපි හිතමු ආරක්ෂක මේ පොලිසියට හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට හසු වුණොත් ඔවුන්ට මේකට උත්තර දෙන්න බැරි වෙනවා ඇයි මේ ෆිසිකල් කෑෂ් තියාගන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ තමන්ගේ මේ නීති විරෝධී මුදල් පුළුවන් තරම් නීත්‍යානුකූල තත්ත්වයට හරවන්න උත්සාහ ගන්න මේ තමන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම නවත්ත ගන්න. ඒ වගේම නීති විරෝධී ආකාරයට ඉපයු මුදල් වලින් මිලට ගත්ත වක්කම් පවා රජයේ සන්ත කිරීමට එහෙම නැත්නම් ඊට විරුද්ධව නඩු දාලා ඒවා නීති ඉදිරියට ගෙනල්ලා ඒකට එරෙහිව නීති විරෝධ මේ නීත්‍යානුකූලව පියවර ගැනීමට හැකියාව තියෙන නිසා මේ නීති විරෝධී මුදල් වලින් ඉපයපු වත්කම් පවා තනියෙන් ඒ කියන්නේ ඒක මික්ස් කරන්න උත්සාහ කරන්නේ ඒකයි. මුදල් විශුද්ධීකරණය නොකර නීති විරෝධී ආකාරයට උපයපු මුදලින්ම යම්යක් මිලට ගත්තායයි ඔප්පු කරන්න පුළුවන් වුණොත් අපිට නීතියේ ඉදිරියේ ඔහු වරදකරුවෙක් වුණාම අර වත්කමත් රාජසන්තක වෙනවා. ඒ නිසා තමයි මේ මුදල් විශුද්ධීකරණයට මේ මිනිස්සු පෙළඹෙන්නේ. ඒතකොට මේ හේතු නිසා තමයි අද වෙනකොට මුදල් විශුද්ධීකරණේ වැඩිපුර කරන්නේ. ඒ වගේම ඇයි අපි මුදල් විශුද්ධීකරණය නවත්තන්න උත්සාහ කරන්නේ බැලුවොත් ඒකට හේතුව තමයි යම් අවස්ථාවක අපි මුදල් විශුද්ධීකරණය රටක් විදිහට නැවැත්තුවේ නැත්තම් එහෙම නැත්තම් ආර්ථිකයේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සිද්ධ කරේ නැත්තම් ඒකෙන් වෙන්නේ සමාජයේ අපරාධ වැඩි වෙනවා. මොකද මුදල් විශුද්ධීකරණයට අවශ්‍ය නීති ක්‍රියාත්මක නොකිරීම නිසා අපි කරන්නේ මුදල් විශුද්ධීකරණයට අනුබල දීමනේ. එතකොට මුදල් විශුද්ධීකරණයම කියන්නේ අපරාධයක් වැඩිවීම. නීති විරෝධී ආකාරයට මුදල් ලිපේන එකට අපි අනුබල දෙනවා. එතකොට නීති විරෝධී ආකාරයට මුදල් ලිපීමට අනුබල දෙනවා කියන්නේ අපරාධ සඳහා සමාජයේ අනුබල දීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒකෙන් අවසානයේ අපරාධ පිළිගන්න තත්ත්වයකට පත් වෙනවා සමාජය. ඊගවට ආර්ථික ක්‍රියාකාරකම් වල සංඛ්‍යාලේඛන නිවැරදි වෙන්නේ මොකද විශේෂයෙන්ම නීති විරෝධී මුදලින් ජනනය වෙන ආර්ථික ක්‍රියාකාරකම් ගොඩක් තියෙනකොට රටේ අපි දළ දේශීය නිෂ්පාදිතය හරි මොකක් හරි එහෙම කරන සංඛ්‍යාලේඛනයත්
සම්පූර්ණ වැරදි ඒ ගන්න සංඛ්‍යාව. මොකද හේතුව මේ අපි නීත්‍යානුකූල මුදල් වල තමයි ගන්නේ කවුන්ට් එක. නමුත් නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් විශාල අයර්ථික ක්‍රියාකාරකම් ප්‍රමාණයක් රටේ සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේක නීත්‍යානුකූල තත්ත්වයට ගෙනාවේ නැත්නම් අර රටක තියෙන ජාතික ආදායමට හානියක් වෙනවා. එහෙම නැත්නම් රටේ ජාතික ආර්ථිකය කඩා වැටෙන්නත් හේතුවක් වෙනවා. අවසානයේ බදු අය කරගන්න බැරි වෙනු නීති විරෝධී මුදල් නම් තියෙන්නේ ඒවා හරි විදිහට ටැක්ස් වෙන්නේ නැහැ. කියන්නේ බදු අය කරගන්න වෙන්නේ නැහැ. එතකොට ආදායම් බද්ධ අඩුවීම තුලින් ජාතික ආර්ථිකයට ඒකටත් වක්‍රව බලපෑමකට ලක් වෙනවා. එතකොට අපි මූල්‍ය ආයතනයක් විදිහට මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් විමසිලිමත් වෙන්න ඕනේ. කියන්නේ අපිට රටේ පැත්තෙන් කියන වගේම වගකීමක් මූල්‍ය ආයතනයක් එහෙම නැත්නම් බැංකුවක් විදියට දැන් කලින් අපි කිව්වේ ඕනම ගිණුමක් කරලා ඕනතරම් සල්ලි ගන්න අපි ගේන එක හොයන්නේ අවුරුදු 25කට ගණන් අපි ફોકસ કરી කොහොම හරි account කරලා සල්ලි ටික ගන්න කොහොමද සල්ලි හම්බ කරේ කියන එක අපි ફોકસ කරේනේ එහෙම නැත්නම් ඒකට අපි විශේෂ ඒ කියන්නේ ගිණුම් විවෘත කරන පුද්ගලයා මුදල් හෙව්වේ කොහොමද කියන එක ගැන අපි වැඩි විස්තර හෙව්වේනේ අද වෙනකොට අපේ තත්ත්වය වෙනස් අපි වැඩි ප්‍රමුඛතාවයක් දෙනෝ බැංකු සහ මූල්‍ය ආයතන මේ මුදල් තැන්පත් බාර ගැනීම සහ තැන්පත් එකතු කිරීම වගේම මේ තැන්පත් කරන මුදල නීත්‍යානුකූල ආකාරයට කරාද කියලා. එහෙම නොකරොත් වෙන්නේ මහ ජනතාවගෙන් එනෝ ඒ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට විශාල ආකාරයක විශ්වාසය පළුදු වීම. කියන්නේ අපි හිතමු අපි බ්ලැක් මනි වලට එහෙම නැත්නම් මුදල් විශුද්ධීකරණය වළක්වන නීති ක්‍රියාත්මක නොකරන ආයතනයක් විදිහට ජනතාවට තේරුණොත් අර නීත්‍යානුකූල මුදල් තැන්පත් කිරීම කරන පුද්ගලයෝ අපේ බැංකුවට එන එක නවත්තන. මොකද මේක බ්ලැක් මනි වලට බිස්නස් කරන ආයතනයක් අපි මේකට ගිහිල්ලා අපේ සල්ලිත් සමහර විට නැති වෙයි. මොකද මේ බැංකුවේ ලයිසන් එක නැති වුණොත් මේ බැංකුවට දඩයක් ගැහුවොත් මහා පරිමාණයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අපේ ඩිපොසිට් එකටත් හානියක් වෙන්න පුළුවන් කියන මහ ජනතාවගේ විශ්වාසය අඩු වෙනවා. ඒකෙන් අවසානයේ කීර්තිනාමයේ හානි වෙනවා. එකක් තමයි දඩයක් ගැහුවොත් කීර්තිනාමයේ හානි වෙනවා. දැන් අපිට මතකයි පහුගිය මාස 3 ඇතුළත පත්‍රයේ මුල් පිටුවේ තමයි කියන්නේ පහුගිය කාලයේ අහවල් බැංකු තුන සහ මූල්‍ය සමාගම් දෙකකට මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව නීති රෙගුලාසි මේ ක්‍රියාත්මක නොකිරීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුව දඩ ගැහුවා. ප්‍රධාන ප්‍රමුඛම බැංකුව මම නම් කියන්නේ ඕගොල්ලෝ බලන්න පහුගිය මාස දෙක තුනේ පත්තර බැලුවනම් ලංකාවේ ප්‍රමුඛම බැංකුව වලට දඩ ගැසීම සිද්ධ වුණා. එතකොට ඒක තීර්තිනාමයට හානියක්. ඒ වගේම අභ්‍යන්තර වංචා වළක්වන්න පුළුවන් මේ මුදල් විශුද්ධීකරණය හරියට කරොත්. එහෙම නැත්නම් අභ්‍යන්තර වංචා වැඩි වෙනවා. දැන් සමහර වෙලාවට සමහර බැංකු සහ මූල්‍ය ආයතන මම නම් කියන්නේ මේ මම ප්‍රැක්ටිකල් ඒවා ඕගොල්ලන්ට කතා කරන්නේ ඕගොල්ලෝ මේවා නොකර ඉන්න කරන්න යන්න එපා. මොකද මුදල් විශුද්ධීකරණ නීතිය ගැන මං ඉස්සරහට කියන්නම්. ඒකේ ඒකේ බරපතලකම එතකොට ඕගොල්ලන්ට තේරෙයි බැංකුවක නිලධාරීෙක් පවා සිරගත කිරීමේ නීතිය ලංකාවේ තියෙනෝ මේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට සම්බන්ධ වුණොත් ඒකට අවශ්‍ය සහයෝගය ලබා දුන්නොත් ඒ කියන්නේ ඒක කරන්නම ඕනේ නැහැ. බැංකු නිලධාරියෙක් විදිහට අවශ්‍ය තොරතුරු සැපයීම නොකර හිටියොත් එහෙම නැත්නම් බැංකු නිලධාරියෙක් විදිහට ඒ මුදල් විශුද්ධීකරණය ත්‍රස්තවාදී මූල්‍යකරණය වැළැක්වීමට අවශ්‍ය අවම පියවර නොගත්තොත් අපිට හම්බ වෙන දඬුවමත් සිර දඬුවමයි. ඒ නිසා අනිවාර්යෙන් මේ කියන්නේ නොකර ඉන්න ඕන හින්දා කළ යුතු ඒවා නෙමෙයි. දැන් මම ඔය හැමදාම කියන එකක් නේ බැංකු නීතිය ඉගෙන ගත්තොත් ඕගොල්ලෝ මේක පාඩම් කරලා විභාගේ ලියලා අමතක කරලා ගෙදර ගිහින් පහුවදා වැඩට යන්න එපා. ජීවත් වෙනකම් බැංකුවක වැඩ කරනකම් මූල්‍ය ආයතනයක වැඩ කරනකම් මේව මතක තියෙන්න ඕන. මොකද මේකෙන් එන වගකීම ඕගොල්ලොන්ට පෞද්ගලික ජීවිතයටත් බලපාන. තාම එහෙම වැඩි දෙනෙක් හිරේ ගිහිල්ලා නැහැ. නමුත් එහෙම හිරේ යා හැකියි. එහෙම නැත්තම් රැකියාව නැතිවීමට හේතුවක් විය හැකි මේ අපි බැංකු නීතියේ අපි කතා කරපු මේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම තුලින් ගනුදෙනු කරුවෙක්ගේ රහස්‍යභාවය කඩ කරොත් හිරේ යන්නත් පුළුවන් රැකියාව නැති වෙන්නත් පුළුවන්. මොකද හිරේ යන්නේ බැංක අධිකරණයෙන් තීරණය කරාට පස්සේ හැබැයි ඊට කලින් බැංකුව තීරණය කරයි මෙයා ගනුදෙනු කරුවන්ගේ තොරතුරු දීලා කියලා අනිවාර්යෙන්ම රැකියාවෙන් ඉවත් කරන්න හේතුවක් වෙනෝ පළවෙනි මොහොතේ. මේ නිසා මේ එක හරියට මතක තියාගන්න මේ බැංකු නීතිය කියන එක අපිට ප්‍රැක්ටිකලි ඕන වෙන දෙයක්. එතකොට විශේෂයෙන්ම බැංකු නිලධාරියෙක්ට
අභ්‍යන්තර වංචාවන් ඇති වෙන ආකාරයට ගිනුම් වල විස්තර හරියට ගන්නෑ. ඒ කියන්නේ ගනුදෙනුකරුවෙක්ගේ ඩීටේල් සමහර වෙලාවට ගනුදෙනුකරුවෝ දැන් විශේෂයෙන්ම දැන් නම් ඒ තත්ත්වයේ ටිකක් අඩුයි. දැන් විත්තෝල් ඉන්ඩෙක්ස් නැති කරපු නිසා නැත්තම් විත්තෝල් ඉන්ඩෙක්ස් තියෙන කාලේ බැංකු වලට ආපු සමහර ගනුදෙනුකරුවෝ මම දන්න සමහර බැංකු වලට කියනවා මගේ වෙන බැංකු වල තියෙන විස්තර නොදා හිටියට කමන්නේ නැත්. සමහර වෙලාවට බැංකු නිලධාරීන්ම කියන්නේ නෑ නෑ ඒව දාන්න ඕනේ. අපි ඒව නැතුව යවමු. අන්න ඒ වචනෙත් ඇති ඔබ බදු පෙර හැරීම සඳහා මුදල් විශුද්ධීකරණයට අනුබල දීම. නිසා අපි හරියට දැනගන්න ඕන ඒක එයා විසින් හෙලි කරන්න නැතුව ඉන්න එක අපි දන්නේ නැත්නම් අපිට දිහාසට කරුණක් තියෙනවා. හැබැයි අපි හිතාමතාම අපි ඒකට උපදෙස් දෙනෝ නම් ඒව අවශ්‍ය නැහැ. අපි වෙන බැංකු වල තියෙන ඒවා දාන්න නැතුව අපි ඕගොල්ලෝ සමහර බැංකු සහ මූල්‍ය ආයතන ඒ කාලේ ප්‍රොමෝට් කරා කස්ටමර්ස්ලා අනිත් බැංකු අනිත් ඒ කියන්නේ සමහර බැංකු 100ට 100ක්ම මේවා සම්බන්ධයෙන් විස්තර දානකොට ඒක තමන් ගනුදෙනුකරුවන් එක මේ ඇදගන්න කරපු වැඩපිළිවෙලක් විදියට සමහර බැංකු සහ මූල්‍ය ආයතන වල හිටපු නිලධාරීන් කියනවා මම හොඳටම දන්නවා අපිට ගනුදෙනුකරුවෝ කම්ප්ලේන් කරලා තියෙනවා අපේ බැංකුවට එන්න එහෙම නැත්නම් අපේ මූල්‍ය ආයතනයට එන්න අපි ඕගොල්ලෝගේ ඩිපොසිට් සම්පූර්ණයෙන් යවන්නේ සෙන්ට්‍රල් බැංක් එකට ටිකක් අතහැරලා යවන්න. එහෙම නැත්නම් ඉන්කම් ටැක්ස් එකට ඕගොල්ලෝගේ සම්පූර්ණ විස්තරය යවන්න නැතුවයි. අන්න ඒ කියන දේ වුණත් මේ මූල්‍ය තමන්ගේ මුදල් විශුද්ධීකරණය යටතේ බරපතල වැරැද්දක්. එහෙම නැත්නම් එක්කෙනෙක්ගේ ඩිපොසිට් එක වෙන කෙනෙක්ගේ නමින් දාව ගන්නෝ මේ ගනු ඒ කියන්නේ බදු ගෙවීම පැහැර හැරීම සඳහා ඊවස්ථාවේදී සිද්ධ වෙන්න පුළුවන් අභ්‍යන්තර වංචා වැඩි. ඒ නිසා මූල්‍ය ආයතනයක් අනිවාර්යයෙන්ම මේ මෙවැනි ක්‍රියාවන් වලින් මිදෙන්න අභ්‍යන්තර වංචා අඩු කර ගැනීම සඳහා මේ මුදල් විශුද්ධීකරණයට අවශ්‍ය චාගේරි මයික් එක ඔන් වෙලා අභ්‍යන්තර වංචා වළක්ව ගන්න අපි මේ මුදල් විශුද්ධීකරණයට අවශ්‍ය නීති රෙගුලාසි බැංකුව තුල ක්‍රියාත්මක කිරීම කරන්න ඕන. ඒ වගේම අනුකූලතා පිරිවැය වැඩි වෙනෝ මේව හරියට ක්‍රියාත්මක නොකරොත් එකක් තමයි අනුකූලතා පිරිවැය කියන්නේ සමහර වෙලාවට පැනල්ටි එකක් එන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දෙන දඩ මුදලක් වෙන්න පුළුවන් ඒක සමහර විට අපි අර කස්ටමර්ස්ලා 10ක් අරගෙන ඩිපොසිට් 10ක් අරගත්ත ගානට වැඩිය වැඩි ඕගොල්ලන්ට පුළුවන් ලංකා ලෝකයේ බැංකුවලට ඒ නියාමන ආයතන විසින් කොච්චර ලොකු ටැක් මේ දඩමුදල් නියම කරලා තියෙනවද කියලා බලාගන්න යන්න ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න පසුගිය අවුරුදු පහ තුල කම්ප්ලයන්ස් රිලේටඩ් ඉෂුස් වලට එහෙම නැත්නම් අනුකූලනේ නොවීමේ වරදට ඔය මුදල් විශුද්ධීකරණය ත්‍රස්තවාදී මූල්‍යකරණය වගේ දේවල් වලට අනුකූලව කටයුතු නොකිරීමේ වරදට මහ බැංකු විසින් බැංකු සහ මූල්‍ය ආයතන වලට දාලා තියෙන එහෙම නැත්නම් අය කරලා තියෙන දඩ ගහලා තියෙන දඩවල ගණන් බැලුවොත් දැන් ලංකාවේ තියෙන මේ විශාලම බැංකුවක ලාභයට වඩා වැඩි ගාණක් ඩොලර් මිලියන ගාණක දඩ ගහලා තියෙන ඩොලර් මිලියන 5ක 10ක 100ක වගේ දඩ ගහලා තියෙන ඔය ප්‍රධාන ප්‍රමුඛ පෙළේ බැංකුවලට ඕගොල්ලෝ ගිහිලා මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න ලෝකයේ තියෙන ප්‍රමුඛම බැංකු සෑම එකකටම වගේ විවිධ රටවලින් මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධ නීති වලට අනුකූල නොවීම යටතේ දඩ ගහලා තියෙනවා. HSBC, Standard Chartered, Barclays ඔය හැම බැංකුවකටම ඩොලර් මිලියන්ස් වලින් එහෙම නැත්නම් පවුම් මිලියන්ස් වලින් දඩ ගහලා තියෙනවා. දැන් ලංකාවේ ගත්තොත් අපිට ඩොලර් මිලියන එකක් කියන්නේ රුපියල් මිලියන 200ක්. එතකොට මිලියන 50ක් ගැහුවා කියන්නේ ඒ වගේ 50 කට. එතකොට බැංකු කිහිපයක්ම ලංකාවේ තියෙන ඔය බැංකු 26න් තමන්ගේ වාර්ෂික ලාභයවත් ඒ ගාණ නොවිච්ච. එතකොට දැන් ලංකාවේ වැඩිම ලාභය ගන්න බැංකුවකත් බිලියන 25ක් 30ක් තමයි ලාභය තියෙන්නේ. නමුත් කම්ප්ලයන්ස් ටැක්ස් මේ පැනල්ටි එක තියෙන ඔය ප්‍රමුඛම බැංකු වලට සමහර බැංකු වලට ඩොලර් මිලියන 300යි. ඩොලර් මිලියන 400යි. ඒ වගේ ටැක්සස් මේ පැනල්ටිස් ගහලා තියෙනවා. මම මට එකක් මතකයි එක ආයතනයකට ගහලා තිබ්බා ඩොලර් බිලියනක්. ඉතින් ඒක හිතන්නේ එතකොට බිලියනයක් කියන්නේ අපේ රටේ මුදලින් බිලියන 200ක්. ඉතින් එහෙම දඩ මුදල් තමයි වෙන වෙන
මහබැංකුවලින් නියාමන ආයතන වලින් නිකුත් කරන්නේ. හැබැයි තාම ලංකාවේ මහබැංකුවේ එච්චර විශාල ගණනක දඩයක් නියම කරලා නැහැ. හැබැයි ඒක නියම කරලා නැහැ කියන්නේ ඉදිරියට නියම වෙන්නේ නැහැ නෙවෙයි. අනිවාර්යයෙන්ම නියම විය හැකි. ඔවුන් තාම අර මුල් කාලේ නිසා තාම දඩ ගහන්න පටන් ගත්ත කාලේ නිසා මිලියන 10යි 15යි තමයි ගහන්නේ රුපියල් මිලියන. එතකොට මං හිතන්නේ මහත කාලීනයේ ගැහුවු මිලියන 5ේ දඩ මුදල්. ඉතින් හැබැයි අපිට හිතන්න බෑ ඉස්සරහට වැඩි වෙනකොට මේ සම්බන්ධ කියන්නේ කඩවීම් වැඩි වෙනකොට දඩේ වැඩි වෙන්න පුළුවන්. නිසා අපි ඒකට අනුකූලණය වීම 100ට 100ක්ම අවශ්‍යයි. මේකේ 0.1 අතරේ තත්වයක්. එක්කෝ අනුකූලණය වෙලා එක්කෝ නැහැ. අපිට කියන්න බෑ 99%ක් අපි හරි එකයි නැති උනේ කියන්න බෑ අනුකූලණය සම්බන්ධයෙන් කතා කරද්දී. එක්ක අනුකූලණය වෙලා 99ක් කරත් අනුකූලණය වෙලා නැහැ. 100ම වෙන්නෝ. අනුකූලණයේදී අපිට තියෙන්නේ 0.1යි. එහෙම නැතු 0.99ක් කරත් අපිට කියන්නේ නැහැ කියලා තමයි. කො කරා එක්ක නැහැ. ඒ නිසා මේ අනුකූලණයේදී විශේෂයෙන්ම බැංකුසා මූල්‍යායතනවල නිලධාරීන්ට ලොකු වගකීමක් තියෙන මේකේ ආකාරයටම කරන්න. ඊගාවට ව්‍යාපාරයේ තිරසරභාවයට මේක හේතු වෙනවා. මොකද විශේෂයෙන්ම අපි බිස්නස් එක මුදල් විශුද්ධීකරණයට සම්බන්ධ පුද්ගලයෙක් මේ බිස්නස් එක කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයන්ගේ ව්‍යාපාර කඩාවැටෙන්න ඔවුන්ට නීත්‍යානුකූලව යම් යම් දඬුවම් ලබා දෙන්න හේතු වෙනවා. එතකොට අපි මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධ පුද්ගලයන් ගිණුම් තියා ගන්නවා කියන්නේ අපේ ගිණුම් වල මුදලුත් රාජ්‍ය සන්තක වෙලා අපේ ව්‍යාපාරය කඩාවැටෙන්නත් හේතුවක්. අවසාන වශයෙන් මේ මොනවා නැත්ත් ආයතනයක් විදිහට ආයතනික සමාජ වගකීමක් තියෙනවා. අපි මූල්‍ය ආයතනයක් බැංකුවක් විදිහට අපිට තියෙන්නේ රෙගියුලේටඩ් එහෙම නැත්නම් නියාමනය වෙච්ච නිවැරදි බිස්නස් එකක් කරන්න. අපිට කරන්න බෑ අර නීති විරෝධී ක්‍රියාවක් ඒක අපේ සමාජ වගකීම බිඳ වැටීම. එතකොට දැන් අපි වෘත්තීකයෝ විදිහට බැංකුවලට මඳවගන්නේ මේ නිසා තමයි. ඒකනේ ඕගොල්ලොන්ට වෘත්තීමේ ඩිප්ලෝමා එකක් කරලා වෘත්තීමේ සහතිකයක් දෙන්නේ. එතකොට ඔය සහතිකය ගැනීම තුලින් ලබා දෙන්නේ වෘත්තීමේ තත්ත්වය. එතකොට අපි දන්නෝනේ ડોක්ටර්ස්ලට තියෙනෝ යම් ඒ ඔවුන් වෘත්තිකයෝ. ඉංජිනියර්ස්ලා වෘත්තිකයෝ. නීතිඥයෝ වෘත්තිකයෝ. එතකොට ඒගොල්ලොන්ට තියෙන වෘත්තීමේ තත්ත්වය තමයි ඔවුන් වෘත්තීය සදාචාර ඒ කියන්නේ අතෙන් තියෙන වෘත්තීමේ සදාචාරාත්මක නියාමනය. ඒවට අනුව කටයුතු කරන්න. එතකොට අපි බැංකු කරුවෝ විදිහට වෘත්තීමේ සාතිකය ගන්නවා කියන්නේ අපිට බෑ මේ මුදල් විශුද්ධීකරණයට උදව් කරන්න. ත්‍රස්තවාදී මූල්‍යකරණයට උදව් කරන්න. එහෙම කරනවා කියන්නේ අපි අර වෘත්තීය තත්ත්වයෙන් පහත වැටීම. එතකොට සමහර වෙලාවට දැන් විශේෂයෙන්ම ඉහළ නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පුළුවන් ඔවුන්ට මේ ඇතැම් මේ අනුකූලනයේ නොවීමේ වරදට ඔවුන්ට ජීවිත කාලයේම මූල්‍ය ආයතනයක තනතුරක් නොදැරීමට හැකිවන ආකාරයට බ්ලැක් ලිස්ට් කරා. දැන් ලංකාවේ බලය තියෙනු ශ්‍රී ලංකා මහ බැංකුවට යම් පුද්ගලයෙක් මේ අනුකූලනයේ නොවීම එහෙම නැත්නම් අනුකූලනයේ කඩ කරනවා නම් ඒ වගේ අවස්ථාවක ඔවුන්ට විරුද්ධව මේ ආයතනික සමාජ වගකීම කඩ කරලා අර අපි කියන නීති විරෝධී ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් ඔහුට ජීවිත කාලෙම මේ බැංකුවක මූල්‍ය ආයතනයක රැකියාවක් කරන්න නැති වෙන ආකාරයට බ්ලැක්ලිස්ට් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේක විශාල වගකීමක් මූල්‍ය ආයතනවල බැංකුවල වැඩ කරන අයට. ඒකයි අපි මේ මූල්‍ය මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ඉතා ඒ කියන්නේ අනිත් මාතෘකා වලට වැඩියෙන් කටි මේ කතා කරන්නේ ඒක විශාල වගකීමක් තියෙන නිසා. අනිවාර්යයෙන්ම ලකුණු 20ක ප්‍රශ්නයක් ඕගොල්ලන්ට හම්බ වෙනු මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සම්බන්ධ නීතිය මේ පාඩමෙන් ලකුණු 20ක් හම්බ වෙනවමයි. සමහර වෙලාවට 20 ප්ලස් කෙටි ප්‍රශ්න දෙකක් තියෙන්න පුළුවන් එකක් හෝ දෙකක්. ඒකට ලකුණු 22ක් වගේ තියෙන්න පුළුවන්. එතකොට මුදල් විශුද්ධීකරණයේ පියවර ගත්තොත් මොකද්ද මූලික වශයෙන් ගත්තොත් අපිට මුදල් විශුද්ධීකරණය සිද්ධ වෙන්නේ පියවර තමයි පළවෙනි එක මේ නීති විරෝධී ආකාරයට ඉපෙවපු මුදල් ගිහිල්ලා බැංකුවක හෝ මූල්‍ය ආයතනයක තැන්පත් කිරීම පළවෙනි ස්ටෙප් එකේ. ඒ කියන්නේ තමන් විසින් නීති විරෝධී ආකාරයට උපයන මුදල් තැන්පත් කිරීමක් කරනෝ යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක.
අන්න ඒ අවස්ථාවේදී තමයි අපිට මේ මුදල් විසුද්ධීකරණය වැළැක්වීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ගය ගන්න ඕන. තැම්පත් කරාට පස්සේ උහුම් කරන්නේ හුවමාරු වෙඩි කරන්නේ තවත් ගිනුම් අතර මේ හුවමාරු කිරීම. මේකේ තියෙන ප්‍රධාන පියවර තුනයි. තැන්පත් කිරීම හුවමාරුව ඒකාබද්ධ කිරීම. එහෙම නැත්නම් ප්ලේස්මන්ට් ලේයරින් ඇන් ඉන්ටිග්‍රේෂන්. එතකොට තැන්පත් කිරීම කියන්නේ තමන් විසින් නීති විරෝධී ආකාරයට ඉපයු මුදල් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක තැන්පත් කිරීම. එතකොට ඒ වෙලාවේදී තමයි අපිට මේ පුද්ගලයාට නීත්‍යානුකූල මුදලක්ද නීති විරෝධී මුදලක්ද කියලා අඳුනගන්න පහසුම අවස්ථාව. මොකද එතෙන්දී අපිට යා විසින් බැංකුවට හෝ මුල් ආයතනයට තමන් ගිණුම විවෘත කරන වෙලාවේ දෙන සෝස් ඔෆ් ඉන්කම් එහෙම නැත්නම් මුදල් ලැබෙන ප්‍රබව තමන්ගේ ආදායමේ ප්‍රබවය එතෙන්දී කියනවා යම් කිසි පුද්ගලෙක් මගේ දැන් අපි මම මේකට උදාහරණයක් දෙන්නම් ගොඩක් බැංකු සහ මුල් ආයතන විසින් කරන වැරැද්දක් ඒක අපි ප්‍රැක්ටිකලි කොහොමද ඒකට මුහුණ දෙන්න ඕන කියලා අපි හිතමු යම් පුද්ගලෙක් පොඩි ළමෙක් आदाय එතකොට මන්ති ඉන්කම් එකක් නැහැ ළමයාට තාත්තගේ ඉන්කම් එක දානවා එයා කියනවා මම මාසෙකට රුපියල් 1000ක් විතර ඩිපොසිට් කරනවා ඕක තමයි එයාගේ KYC එක තියෙන්නේ දැන් අවුරුදු 10ක් විතර අපේ KYC එක පරණ වුණා දැන් එයා අවුරුදු 10ට පැනලා එයා රැකියාවක් කරනවා දැන් එයාගේ රැකියාවේ තත්ත්වය සමහර විට විදායක නිලධාරී නැත්නම් එයා බිස්නස් එකක් කරනවා එයාගේ මාසික ඉන්කම් එක මාසිකව ආදායම ලක්ෂයක් හැබැයි අපේ KYC එක තාම බැංකුවේ තියෙන්නේ අර ළමා ඉදිරි කිරීම ගිරුමේ KYC. අන්න අපිට බැංකුවකට තියෙන විශාල අභියෝගයක්. අපි ඒක නිවැරදි ආකාරයට KYC එක ගත්තා. හැබැයි ගනුදෙනු කරුගේ ස්වභාවය වෙනස් වෙනකොට ඒ KYC එක යාවත් කාලීන කරේ නැහැ. ඒ කියන්නේ අපි ගනුදෙනු කරු විනුම විවෘත කරන වෙලාවේ අපි ගනුදෙනු කරු හඳුනා ගැනීම කරා. KYC කියන්නේ know your customer කියලා KYC form එක ගන්නවා. අනුදෙනු කරු හඳුනා ගැනීමේ පත්‍රය පුරවලා ගත්තා. හැබැයි මෙයා අවුරුදු 18 වෙලා දැන් එයාගේ මාසයකට ආදායම ලක්ෂයයි ලක්ෂයක් account එකට එද්දිත් අපි KYC එක තියන් ඉන්නේ පරණේ. අන්න යම් කිසි අවස්ථාවක මෙයා නීති විරෝධී ක්‍රියාවක් කරලා නම් මේ සල්ලි ගෙනක් දාන්නේ අපිට වහාම හොයාගන්න බැහැ. මොකද අපේ ගාව තියෙන්නේ පරණ KYC එක නිසා. ඒ නිසා තමයි බැංකු කරුවාට තියෙන්නේ KYC and CDD කියලා දෙකක් කරන්න කියලා. CDD කියන්නේ කස්ටමර් ඩියු ඩිලිජන්ස් නැත්නම් ගනුදෙනු කරු සම්ප්‍රජාඤ්‍යතාවය කියලත් අපි ওই වචනේ කියනවා. එහෙම නැත්නම් ගනුදෙනු කරුගේ තත්ත්වය යාවත් කාලීන කිරීම. ඒ ගනුදෙනුකාර සම්ප්‍රජාඤ්‍යතාවය කියන්නේ අපි වාර්ෂිකව එහෙම නැත්නම් මෙයාගේ තියෙන තත්ත්වයේ වෙනසක් වෙනෝ නම් ඒක අපේ පද්ධතිය තුල අප්ඩේට් කරගන්න ඕන. KYC එක අප්ඩේට් කරගන්න ඕන. එතකොට එයා අර තාත්තා සල්ලි දාපු කාලේ KYC එකේ තියෙන විස්තරේ හරියන්නේ අවුරුදු 20 දී යාට ආදායමක් තියෙන. එහෙම නැත්නම් එයාගේ රැකියාවක් හම්බෙලා එක්ක බිස්නස් එකක් කරනවා. අන්න එතකොට මේ බිස්නස් එකට අදාළ KYC එක අපි ගන්නවා. එතකොට 21 සමානට 25 දී හරියන්නේ නැහැ. 20 දී යම් කිසි පුද්ගලයෙක් එන්ට්‍රි පොයින්ට් එකේදී පුහුණු වෙන්නෙක් විදිහට වැඩ කරා මොකක් හරි රැකියාවක් එතනදී ආදායම ලක්ෂයයි. හැබැයි අවුරුදු 5ක් ගියාම එයා එතන විදායක නිලධාරියෙක් නැත්නම් බිස්නස් එකක් අර පටන් ගත්ත කාලේ පොඩියට කරේ මාසෙකට ආදායම ලක්ෂයයි. හැබැයි බිස්නස් එක ලොකු වුණාම දැන් මිලියනයක් වෙයි. අන්න අපි එතකොට ආපහු ඒ KYC එක එහෙම නැත්නම් CDD එක කරලා යාගේ ආදායම් තත්ත්වය හරියට අප්ඩේට් කරගන්න ඕන. මොකද මේ තැන්පත් කිරීම සිද්ධ වෙන වෙලාවේදී අපි ගාව තියෙන KYC එකත් එක්ක තමයි අපි චෙක් වෙන්න ඕන. එහෙම නොවුනොත් අපි අනිවාර්යයෙන්ම අමාරුවේ වැටෙනවා. එතකොට බැංකුවේ KYC එකේ තියෙන මාසික ආදායම රුපියල් 10000යි කියද්දී එයා දිනපතා රුපියල් 10000 ඩිපොසිට් කරනවා. අන්න එතකොට අපිට එන වගකීමක් බැංකු කරුවා නිවැරදිව KYC එක සහ ගනුදෙනු කරුගේ ගිණුමේ තත්ත්වය විමර්ශනය කළා නැහැ. මොන ශ්‍රී ලංකා මහ බැංකුවට අවස්ථාවක් නැත්තම් අපිට මේ පුද්ගලයා මුදල් විසුද්ධීකරණය යටතේ යම් වැරැද්දක් කරලා තිබුණොත් එයාට විරුද්ධව නඩු දානකොට ඒ නඩුවෙන් කෑල්ලක් එනවා බැංකුවට.
අපි නිවැරදිව KYC අරගෙන නැහැ KYC එක අප්ඩේට් කරලා නැහැ එහෙම නැත්නම් තිබ්බ KYC එකට වෙනස් වුණාට අපි ඒක දන්වලා නැහැ ශ්‍රී ලංකා මහ බැංකුවට ඒතොර KYC එක ගැනීමෙන් එන අනිත් වගකීම තමයි අපි ඊට වඩා වෙනස් ආකාරයකට මෙයා තැම්පත් කරනවා නම් අපි ශ්‍රී ලංකා මහ බැංකුවට දන්වන්න ඕන අපි ඉස්සරහට කතා කරමු කොහොමද දන්වන්නේ කියලා අපිට suspicious transaction report එහෙම නැත්නම් සැකකර ගනුදෙනු වාර්තාවක් ඒ කියන්නේ අපිට සැකකරන ගනුදෙනුවක් නම් ඒක සැකකාර ගනුදෙනු වාර්තාවක් තුලින් ශ්‍රී ලංකා මහ බැංකුවට report කරන්න ඕන. ඉතින් ඒක කරන්න නම් අපි ගාව නිවැරදි KYC එකක් තියෙන්න. ඒ තැන්පත් කිරීම කියන එක වැඩි වගකීමක් එන්නේ ඒකයි. ඒතකොට බැංකු කරුවා තමන්ගේ ඉනුමකට කෙනෙක් තැන්පත් කරනකොට අපිට අදහසක් තියෙන්න ඕන මෙයා निश्चित प्रभवेदल श्रीलंका महाबैंक विशुद्धीकरण मुदल विशुद्धीकरणीरोधी आकार मुदल ओपन करगा विशेष लंका बैंक विशीनो शाखा मे गोलो विशाल गिनुम संख्या अमंगे नमी तमंगे नैदे नमी हिमनेता बिजनेस संबंध विचलो नमी විශාල ගිණුම් ප්‍රමාණයක් ඕපන් කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ තැන්පත් කරන මුදල කොමාරු කරනවා. එකකින් අනිත් එකට. එතකොට යම් ගිණුමකට විශාල ප්‍රමාණයක් කොමාරු වෙනවනම් හේතුවක් නැතුව අන්න ඒක සැකකටයුතු ගනුදෙනුවා. දැන් සමහර වෙලාවට මගේ ගිණුම තියෙන කරන්ට් account එකක්, මගේ savings account එක තියෙන මගේ කරන්ට් account එකට එන සල්ලි ටිකෙන් මම ටිකක් savings account එකට දාලා තියාගෙන ඉන්නවා. එහෙම නැත්තම් මම FD එකක් ඕපන් කරනවා මාස 3කට ඊට පස්සේ මාස 3 ඉවරුනාම ආයෙ කරන්ට් account එකට දාගන්න. ඒක සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි එහෙම නෙවෙයි. මගේ ගාවම savings account 5ක් තියෙනවා, current account 3ක් තියෙනවා. මම උදේට ඇවිල්ලා මේකෙන් මේකට දානවා, ආපහු අවසට අරගෙන තව එකකට දානවා. ඒකෙන්ම check, ඒ කියන්නේ එකම තමන්ගේම ගිණුම් තුනකින් check එකකින් එකට deposit කරන. ඒ කරනකදී අර කොමාරුව තුලින් सिद्ध කරන්නේ සමහර විට නීත්‍යානුකූල මුදල්, නීති විරෝධී මුදල් වලට සමග මිශ්‍ර කිරීම. අමහර විට මේක රටින් එළියට යන්නත් පුළුවන්. දැන් ගොඩක් වෙලාවට මේ හුවමාරුව සිද්ධ වෙනවා විචින්ද කන්ට්‍රි ඒ වගේම එළියට යන අවස්ථාත් තියෙනවා. විදේශ රටකට මුදල් යවන. දැන් ලංකාව 2000 දැන් මේ ලෝකයේ මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණේ 2000 ඔය විශේෂයෙන්ම මේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ සැප්තැම්බර් 11 ප්‍රහාරය ඕගොල්ලෝ දන්නවනේ ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානයක් විසින් කරපු ලොකුම ප්‍රහාරය. ඒ වගේම එතෙන්දී පස්සේ තමයි මේ ඇමරිකාව වැඩිහත් වෙලා මේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමට පෙළඹෙව්වේ අනිත් රටවල්. එතකන් මේ නීති තිබුණා වුණාට ක්‍රියාත්මක වීම ටිකක් මන්දගාමීව වුණේ. හැබැයි මේ නීති ක්‍රියාත්මක වීමේදී වඩාත්ම වේගවත් ලෙස ක්‍රියාත්මක වෙච්ච රටක් තමයි අපේ රට. ඒ කාලේ වඩාත්ම ඉක්මනට අපේ රට තමයි මේ මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට විරුද්ධව නීති සම්පාදනය කළා. ඒ නීතිගත කිරීම සිද්ධ වුණා. ඒතකොට අනිත් රටවල් වල මුදල් විශුද්ධීකරණය සම්බන්ධ නීති හදන්න හිතන්නේවත් නැති කාලයක අපේ රටේ මේවා ස්ථාපනය වුණා. හැබැයි ඒකේ තියෙන කනගාටුවට කරුණ අවුරුදු 20කට පස්සේ 15කට පස්සේ අපේ රට මේ මීට අවුරුදු 3කට කලින් ග්‍රේ ලිස්ට් එකට වැටුණා. මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අලුලේඛනයට අපේ රට ඇතුළත් කරා යුරෝපා සංගමය. අලුලේඛනය කියන්නේ තියෙන වයිට් ලිස්ට් එක, බ්ලැක් ලිස්ට් එක කියන එක, ඒ කියන්නේ බ්ලැක් ලිස්ට් කියන එක අපි දන්නෝනේ අසාධු ලේඛනේ. ඒකට වයිට් ලිස්ට් කියන්නේ හොඳ ලිස්ට් එක. හැබැයි අලුලේඛනය කියන්නේ ග්‍රේ ලිස්ට් එක කියන්නේ අර අසාධු ලේඛනය සහ වයිට් ලිස්ට් එක අතරේ තියෙන මැද එක. අපි මැදට වැටුනේ අපි නීති ඉස්සෙල්ල පටන් ගත්තට ක්‍රියාත්මක වීමේදී අපි යම් යම් ආකාරයේ ප්‍රශ්න වලට, ඒ කියන්නේ ක්‍රියාත්මක කිරීමේදී තැම් ගැටලු තැම් වලට මූණ දුන්න. හරියට ක්‍රියාත්මක වුණේ නැහැ බැංකු සහ මූල්‍ය ආයතන නිසා. මේක ක්‍රියාත්මක කිරීම හරියට සිද්ධ කරේ නැහැ.
විවිධ හේතු තිබ්බා ඒවට. සමහර වෙලාවට යටි යටිතල පහසුකම් නැහැ. දැන් ලෝකයේ ගොඩක් රටවල් මේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් කරන්නේ මැනුවල් නෙවෙයි පරිගණක පද්ධති ආශ්‍රයයි. හැබැයි අපේ රටේ තාම සියලුම බැංකු මේක පරිගණක පද්ධති වලට යොමු කරලා නැහැ. මේක ලොකු කොස්ට් එකක්. එතකොට මේ කොස්ට් එක දරන්න බැරි ඇතම් පොඩි බැංකු තාම මැනුවල් කරන්නේ. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව මේ තොරතුරු එකතු කරගෙන මේක විශ්ලේෂණය කරන්න ගත කරන කාලය වැඩි. ඒ කියන්නේ හරිනම් මේ වගේ එකක් අපිට ක්ෂණිකව, ඒ කියන්නේ අද දවසේ සිදුවෙන වැරදි සාගත ඩිපොසිට් එකක් හෙට උදේ වෙනකොට ඇලර්ට් වෙලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුවට ඇලර්ට් වෙන්න ඕන ලංකාවේ සියලුම බැංකු වලින් එක දවසක් තුල. නමුත් අපේ බැංකු වල සමහරට කාලයක් යනවා. එතකොට මේ ගනුදෙනු කාර්යය පිළිබඳව යම් ආකාරයක නිගමනයකට ගන්න ගත වෙන කාලය තුලදී මේගොල්ලන්ට පුළුවන් මේ ගිණුම් වල සල්ලි ටික අරගෙන වෙන රටකට යන්න නැත්නම් වෙන බිස්නස් එකකට යන්න නැත්නම් මේ මිනිස්සයා සැඟවෙන්න ඒක කරන්න නිසා තමයි මේ අපි රට ග්‍රේ ලිස්ට් එකට ගියේ. ඒ නිසා මේ තැන්පත් කිරීම හුවමාරුව කියන එක අපිට බැංකු සහ මූල්‍යායතන වලට මොනිටර් කරන්න පුළුවන් තත්ත්වයක්. දීගාවට අපි තුන්වෙනි ස්ටෙප් එක තමයි ඒකාබද්ධ කරන. ඒකාබද්ධ කරන්නේ කියලා කියන්නේ අර තැන්පත් කරපු නීති විරෝධී මුදල ගිණුම් කීපයක් අතරේ හුවමාරු කරලා නීත්‍යානුකූල මුදල් එක්ක එකතු කරගන්න. ඊට පස්සේ ඒ හරහා නීත්‍යානුකූල වත්කම මිලට ගන්න. ඕක තමයි මේ ඒකාබද්ධ කරණයෙන් සිද්ධ කරන්නේ. හැබැයි එතකොට නීති නීත්‍යානුකූල වත්කම මිලට ගත්තට පස්සේ ඒක නීත්‍යානුකූල නිසා අපිට බෑ මේක බ්ලැක් මනිද මේක පිටිපස්සේ තියෙන්නේ කියලා හොයන්න. දැන් විශේෂයෙන්ම මේ තැන්පත් කරන වෙලාවේ මේ දේ කරගත්තේ නැත්නම් ගිණුම් අතර හුවමාරු වීමේදී අපිට सिद्ध කරන්න ඒ කියන්නේ නිවැරදි ආකාරයට ස්ක්‍රීන් කරලා ඩෙන්ටිෆයි කරගත්තේ නැත්නම් ඒ කියන්නේ හුවමාරුව නැවැත්තුවේ නැත්නම් ඊට පස්සේ ඒකාබද්ධ කරණේ වුණාට පස්සේ අපිට ඒක හොයන්න බෑ. ඕගොල්ලොන්ට මං ප්‍රසිද්ධ කතාවක් කියන්නම්. ඕගොල්ලොන්ට මතක ඇති මීට අවුරුදු 8කට 10කට 8ක් නෑ 5කට වගේ කලින් මොනවාද මද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. වෙලේ සුදා කියලා තමයි එයාගේ නම. අනිත් නම මට මතක නැහැ. එයාව අත්අඩංගුවට ගත්තට පස්සේ එයාට සම්බන්ධ ගිණුම් විශාල ප්‍රමාණයක් බැංකු වලින් සොයාගත්තා. ඊට පස්සේ එයාගේ ගිණුම් වලින් මුදල් හුමාරු වෙච්ච ගිණුමුත් හොයාගත්තා. එක්තරා පුද්ගලයෙකුට එක්තරා ලංකාවේ හිටපු නිලියකට මුදල් ගිහිල්ලා තිබුණා විශාල ප්‍රමාණයක්. ඊට පස්සේ එයාව ඒ වෙලාවේ අපි අල්ලගත්තේ නැහෙනේ. ඒ බැංකුව එයා ඒ වෙලාවේ අල්ලගෙන ඒක හෝල්ඩ් කරේ නැහැ. ඒ මුදල් අරගෙන එයා යම් යම් ව්‍යාපාරවල දාලා එක්ක එයා ඒවයින් වත්කම් මිලට ගැනීම සිද්ධ කරලා තිබුණා. පසු අවස්ථාවක අධිකරණයට ආවට පස්සේ එයාට උත්තරයක් තිබ්බා. උත්තරේ හරි සරල උත්තරයක්. කාටවත් ඒක නැහැයි කියන්නත් බෑ, ඌ කියන්නත් බෑ. එයා කිව්වේ ඒක තමයි මගේ ගාණ. මිලියන ගාණක් වැටලා තිබ්බා. ඒ වෙලේ සුදා මාත් එක්ක තිබ්බ ට්‍රාන්සැක්ෂන් එකේ මගේ ගන්න. මොකද්ද ට්‍රාන්සැක්ෂන් එක කියලා මට කියන්න බෑ, ඔයගොල්ලන්ට හිතා ගන්න. එයා කිව්වේ ඒක තමයි මගේ ගන්න. කාටවත් කියන්න බෑනේ. නෑ ඒක නෙවෙයි, ආය ගන්න ඊට අඩු වෙන්න ඕන කියන්න බෑ. එයා තමයි ආය ගන්න තීරණය. ඒ වගේ මුදල් විසුද්ධීකරණය කියන එක වෙන වෙලාවෙ අපි අල්ල ගන්න බැරි වුණා. එහෙම නැත්තම් මේ තැම්පත් කරන වෙලාවේ හුමාරුවේදී අපිට අල්ල ගන්න බැරි වුණොත් ඒකාබද්ධ කරණයෙන් පස්සේ අපිට හොයා ගන්න බෑ. ඒක නීත්‍යානුකූල වත්කම් මිලට ගත්තට පස්සේ අපිට ඒක ප්‍රශ්න කරන්න බැරි වෙනවා. ඒකයි මේ බැංකු සහ මූල්‍යායතන වලට විශාල වගකීමක් තියෙන්නේ තැන්පත් කරණයේදී මේක හඳුනා ගැනීමට. එතකොට මේ පියවර තුන තේරෙනුනේ. තැන්පත් කරණය කියන්නේ මුදල් ගිණුමකට තැන්පත් වීම. එතකොට නීති විරෝධී මුදල් තැන්පත් වීම. හුවමාරුව කියන්නේ ගිණුම් කීපයක් අතර හුවමාරු වීම. තුන්වෙනි ස්ටෙප් එක තමයි ඒකාබද්ධ කරණයේ නීත්‍යානුකූල වත්කමක් මිලට ගැනීම. අපි අදට ඔය පියවර තුන කතා කිරීමෙන් අපි නවත්තමු. මොනවා හරි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සර් මේ තැන්පත් කිරීමේදී දැන් ලොකු ඩිපොසිට් එකක් කස්ටමර් ගෙනාවට පස්සේ අපි අනවශ්‍ය විදිහට ප්‍රශ්න කරනකොට එයා ඊට මේ වෙන තැනකට යෑමේ හැකියාවක් තියෙනව නේද? මොකද ඒක තමයි අනවශ්‍ය විදිහ කියන එක තමයි ඔතන තියෙන ප්‍රශ්නේ. දැන් අපි යාගේ KYC එකක් අරන් තියෙනවා නම් අපිට යාව ප්‍රශ්න කරන්න ඕනේ. දැන් අපි හිතමු යාගේ බිස්නස් එකක් විදිහට දාලා තියෙන්නේ ලෑන්ඩ් සේල් කියලා.
එතකොට අපි යාගේ කවුන්ට් එකකට මිලියන 10ක් 15ක් ආවොත් අපි යාගේ බලනු ලෑන්ඩ් සේල් වගේ බිස්නස් එකක් විය හැකියි. හැබැයි එයාගේ බිස්නස් එක දාලා තියෙන සිල්ලර කඩයක් කියලා හිතමු කොහේ හරි. ඒ ඇඩ්‍රස් එකත් එක්ක. ඒක අපි දන්නු සාමාන්‍යයෙන් ඇඩ්‍රස් එකක් එක්ක බැලුවම මොන සිල්ලර කඩේක දවසකට නෝ එක තියෙන්න පුළුවන් මෙච්චර. ඊට වඩා ඉතා විශාල ගණනක් එනෝ නම් අපිට අහන්න පුළුවන්. ඒ එතකොට එයා ඒකට සාධාරණ උත්තරයක් දෙනවා නම් අපි හිතමු එයා කියයි ඉන්නේ මගේ සිල්ලර කඩේ තියෙන හැබැයි අද මම ඉඩමක් විකුණුවා මම මගේ කාර් එක විකුණුවා ඒක සාධාරණයි හැබැයි හැමදාම කාර් විකුණන්නත් බෑ හැමදාම ඉඩම් විකුණන්නත් බෑ ඒ කියන්නේ එතකොට අපි දැනගන්න ඕන මේ කස්ටමර්ස් රෙගියුලර්ලි මෙයාගේ ඩිපොසිට් එක 20000යි 30000යි නමුත් මෙයා ඉඳලා හිටලා මිලියන 5ක් දාලා තියෙනවා මෙයා එයාගේ සිල්ලර කඩේ කරන අතරේ අර සමහරු ඉන්නේ බයින් ඇන් සෙලින් කාර් බිස්නස් කරන vehicle business එක කරන. හැබැයි එතකොට ඒක එන්නේ regular, ඒ කියන්නේ අපි දන්න මාසයකට සැරයක්, මාස දෙකකට සැරයක්. එතකොට අපි යාව එහෙමනම් අපි යා එහෙමද කියලා දැනගන්න අපිට පොඩ්ඩක් හොයන්න පුළුවන්. එයා කියන දේ ඇත්තද කියලා බලා ගන්න පුළුවන්. යාගෙන් ප්‍රශ්න කරොත් අපිට ඒ කියන්නේ ඔයා buying and selling car sale එකකුත් කරනවා නම් අපි එනම් ඔයාගේ KYC එකේ එකක් දාමු. ඒ කියන්නේ යා එක්ක ප්‍රශ්නයක් ඇති කර ගැනීම නෙමෙයි මම කියන්නේ යා එක්ක සුහදව අමන්නේ එහෙනම් ඔයා මේ KYC එක අපි විදිහට දාමු අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් බැංකුව කියන්නේ එපා කියලා නෙමෙයි. එතකොට එයාගේ KYC එකේ එයා ඒක දැම්මම යම් අවස්ථාවක එයාට ප්‍රූව් කරන්න පුළුවන් වෙනවනේ මොන වාහනේද විකුණු. මොන වාහනේද ගත්තේ. එතකොට දැන් එයා KYC එක ඕක දාන්න කැමති වෙනවා කියන්නේ එයා නීත්‍යානුකූලව බිස්නස් එක කරන. හැබැයි එයා එහෙම කියලා සමහර වෙලාවට අරගෙන විදිහට එන්නත් පුළුවන් මේ. නෑ නෑ ඒව දාන්න ඕනේ නෑ මට මං කැමති නෑ. අන්න එතකොට අපි පොඩ්ඩක් හිතන්න ඕනේ ඇයි අකමැති වෙන්නේ? නීත්‍යානුකූල බිස්නස් එකක් අකමැති වෙන්නේ. ඔය CDM එකෙන් ඩිපොසිට් කරන එක හරි. නමුත් CDM එකෙන් ඩිපොසිට් කරාට ගිණුමට වැටුණාට පස්සේ ඕගොල්ලෝ ගාවනේ ගිණුම තියෙන්නේ. එතකොට ගිණුමේට ඒ කියන්නේ අපි කියන CDM එකෙන් ඩිපොසිට් කරාට ඒකයි මං කිව්වේ දැන් මේකට පරිගණක පද්ධතියක් වගේ සහයෝගය නැතුව මැනුවල් කරන්න බෑ මේ ස්ක්‍රීනින් කරන එක. දැන් ගොඩාක් බැංකු මේවා කරන්නේ ඇන්ටි මනි ලොන්ඩරින් එහෙම නැත්නම් මේ AML CFT related software එකක් තියාගෙන ඇලර්ට්ස් ජෙනරේට් කරන මෙන්න ඊයේ දවසේ මෙන්න මේ විදිහේ ඒ කියන්නේ අපි සාමාන්‍ය පැටර්න් එකට විරුද්ධව ආපු ඒවයි විස්තරයක් දෙනෝ ශාකාවට. එතකොට ඕගොල්ලෝ චෙක් කරගන්න ඕන ගිණුම සහ ඒ ශාකාවේ තියෙන මේ පුද්ගලයාගේ පැටර්න්. එතකොට අපිට කෝල් එකක් දීලා අහන්න පුළුවන්. අපි දන්නේම නැති කස්ටමර් කෙනෙක් ආවත් ඕ එයා කියන දේ පිළිගන්නවා කියන එක තමයි මං කියන්නේ. එහෙම පිළිගැනීම කරන්න වෙන්නේ අපි එයාව දැනගැනීමේ සීමාව මතනේ නොයුව කස්ටමර් කියලානේ කියන්නේ. එතකොට යා ඕන දෙයක් කියයි. අර විදිහට කාර් එකක් විකුණුවා කියමු. හැබැයි අපි දැනගන්න ඕනේ යා කාර් එකක් විකුණුවා නම් යාගේ හැසිරීම. ඊගාවට යාට අපිට දැන් සාමාන්‍යයෙන් ශාකාවකට තියෙන වපසරියක නේකනේ දැන් මේ වෙනකොට account open කරන්න කියලා තියෙන්නේ ශාකාව ආශ්‍රිත ප්‍රදේශයක. දැන් බැංකුවේ ශාකාවක් තියනවා නම් මොනරාගල අපි කියන්නේ මොනරාගල කස්ටමර්ස්ට තමයි account open කරන්නේ. හැබැයි විශේෂ හේතුවක් නිසා ගාල්ල කෙනෙක්ට පුළුවන් account එක open කරන්න මොන්රාගල. එතකොට එයා ඒකට reason එක දෙන්නේ. එයා කියනවා මගේ ගම ගාල්ලේ මම පදිංචිය ගාල්ලේ නමුත් මම වැඩ කරන්නේ මොන්රාගල මම රස්සාව කරන්නේ මේක. එතකොට ඒක එයාට රස්සාව සඳහා අපිට ඕන නම් ඒකට තහවුරුවක් ගන්න පුළුවන්. එහෙම ගත්තොත් අපිට එයාව පැහැදිලි ඇයි මෙයා මේ වෙන තැනක වැඩ කරන උනාට මෙයා මේ අපේ ගමේ කියන්නේ මේ ප්‍රදේශයේ නුනට මෙයාගේ ගම වෙන තැනක් වුණානේ මෙයා මේ හේතුව නිසා තමයි මේ ගිණුම විවෘත කරලා තියෙන්නේ. හැබැයි එතකොට අපිට අවශ්‍ය නම් තවදුරටත් සැකසහිතනම් අපිට අපේ අර යාගේ ප්‍රදේශයේ ශාඛාවට පණිවිඩයක් යවන්න පුළුවන්. එයාගෙන් කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මේ පුද්ගලයාගේ කොහොමද ජීවන තත්ත්වය මොනවද කරන්නේ. එතකොට ඒ කියන දේවල් එතකොට යා මෙහි ගිණුම විවෘත කරනවා මගේ ආදායම මම ඔය මේ කියපු උදාහරණෙම ගමු. ගාල්ලේ පදිංචි වෙච්ච කෙනෙක් මොන්රාගල account එකක් කරලා එයා කියනවා මම මොන්රාගල මොකක් හරි රස්සාවක් කරනවා රජයේ හවල් රැකියා. හැබැයි රජයේ පඩියක් නෙන්න ඕන රජයේ රැකියාවක් නම් මාසෙ අන්තිමට සැලරි එක එන්න. හැබැයි මෙයා මාසෙ හැමදාම ගෙනල්ලා දානෝ 10000 15000.
එතකොට මෙයාගෙන් විස්තරය ඔහොම කියන්න පුළුවන් මට ගාල්ලේ තේවත්තක් තියෙනවා. එතකොට මෙයාගේ ඇඩ්‍රස් එක බලලා අපිට ඕන නම් කන්ෆර්ම් කරගන්න පුළුවන්. හැබැයි ඒක සස්පිෂස්. හැමෝම කන්ෆර්ම් කරන්න ඕනේ. සාමාන්‍ය මුදල් තැන්පතුවක් තියෙන අවස්ථාවක ඒක වගකීම. ඒක නොකර ගැනීම ප්‍රශ්නයක් අපිට. ඒකයි මම කිව්වේ මෙතන කම්ප්ලයන්ස් වල 0.1යි. එක්ක කරනවා එක්ක නැහැ. අපි ටිකක් කරානේ ඒ ටික බැරි වුණා කිව්වොත් අපි නන් කම්ප්ලයන්ස් තමයි. නන් කම්ප්ලයි. පැහැදිලිද? එහෙනම් අපි ලබන සතියේ කතා කරමු ඉතුරු ටික.